වහන්සගේ නාමෙන් ආසිරී. ඔන්න නෑවතත් YouTube බයිබල් විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම ඒසුස් වහන්සගේ නාමෙන් ආසිරි පතමින් අද ක්‍රියා පොතේ හතරවෙනි පාඩමට ඔබව පිළිගන්නවා. ඉතිං අපි මෙතෙක් ක්‍රියා එක දෙක තුන්න හතර පහ හය වෙනකං ඇවිත්තින්නවා. දැනට අපි නතර කරලා තිබෙන්නේ එතුම් එ පාඩම ක්‍රියා හයි කොහොමද ග්‍රීකයන් සහ එනම් ග්‍රීකයන්ව ඉඳ යුදෙවන් බවට පත් වෙලා ඊට පස්සෙ ගැලවීම ලබපු අයයි හෙබ්‍රව් මිනිස්සුනුයි අතරැන ක්‍රිස්තියානිම තමයි ඒ අය අතර හටගත් ඒ ගැටුම පිළිබඳව ප්‍රශ්නය පිළිබඳව පිසාකච්ඡා කරලා අපි පානතුන් වවෙනි පාඩම නි මා කර එතින් එතැන්දි අපි දැක්කා කොහොමද ඒ ප්‍රේරිතයන් කියා සිටියේ මේ කාර්යභාරය සඳහා එනම් මේ කෑම් බෙදාදීමේ කාර්යභාරය සඳ සඳහා ශධාත්මෙන් පිරි ඒ වගේම හොඳ ප්‍රඥාවෙන් පිරි හොඳ නමක් ඇති හොඳ සාක්ෂයක් ඇති හත් දෙනෙක්ව තෝරල දින්ඩ ඒ හත් දෙ මත අපි අත තබනවා එතකොට ඒ ඒ සේවයට යොමු වෙනවා කියලා. ඉතින් මිත්‍රෝණ මන් කියා හිටිය කොහොමද හතරවෙනි පාඩමේ මම ඒ හත් දෙනයින් දෙදනෙ ගැන කතා කරන්ඩ යනවා කියලා කවුදේ දෙදනා ස්තේෆන් සහ ෆිල්ලිප් යන ඒ දෙදෙන ැක්. ස්ටේෆන් කියන නමේ තීරුම ඔටුන්න නැත්තම් මක්කුට හඳ. ෆිලිප් කියල කියන්නේ මේ අශ්වයන්කිරිෙහි කැමැත්තක් නැත්තං ආශාවක් තිබෙන පුද්ගලයා. ඉතින්ඒ නමේ තීරුම් මෙතනට අදාළ නෑ. ඉතින් මේ ස්තේෆන් ෆිලිප් යන මේ දෙදෙන පිළිබඳවයි. අද මම ඔගලන්ට උගන්න අන්ඩ යන්නේ ක්‍රියාපොතේ හය හත. මේ පරිච්චේ ද තුන් අපි බලන් යන හය පද කීපයක් අපි දැනටමත් බලලා හමාරයි. ඉතිං අපි අද අපි බලමු හත්වෙනි පද හිදම් හොඳේ. ක්‍රියා හයවෙනි පරිච්චේදේ හත්වනි පදය. තවද දෙවියන් වහන්සගේ වචනය පතලවී ගියේය ගෝලයන්ගේ ගණන යෙරුසලය මේ අතිශ්‍යයින්ම වැඩිවිය පූජකයන්ගෙන් මහත් සමූහයක් ද ඇදෑහිල්ලට කීකරු වූෝය. ත්තකද ම උගොලන්ට කිව්වා පලවෙනි පාඩමේ ක්‍රියා එකේ අටේ. Yesසුස් වහන්සේ කියපුය කාරණය ක්‍රියාපොත තුළම ඉෂ්ට වනා කියලා. මොකක්දපදය ශුදාක්මයානෝ නොබලා කෙරෙහි පැමිණි කල නොබලා බලය ලබන්න හුිය බලය ලබා 예ෙරුසලමෙහි ද යුදේවෙහිද සමාරියෙහිද මෙලෝකාන්තය දක්වාම මගේ සාක්ෂිකරුවන් වන්න හුය කියලා කියනවන ඉතිං ඒක කොහොමද ක්‍රියාපොත තුළම ක්‍රියාත්මක වෙන්ට පටන්ගත්තේ ක්‍රියාත්මක වනේ කියල මම ඔගලන්ට පෙන්න්නට යනා කියලකිවවනි ඔන්න ඒකි පලවැනි අධියරය මේ පදේ අපි දැක්ක මොනවාද 예ෙරුසලේ මේ මේ ගෝලයන් පිරිස ඒසුස් වහන්සේගේ සාක්ෂිකාරයෙන් හැටියට ජීවත් වන හෙ ඉන්න බෝ සමහයා දහස් ගණනින් ගැලවීමටවා. මතකද පේතෘුස්ගේ පලවෙනි දේශනාවේ කී දෙනෙක් ගැලවීමට අමද කියලා තුන්දහක්. දෙවැනි දේශනාවේ පන්දහක්. එතලම අටදහයි. ඊට අනතුරුව සහ ඊට බැහැරව තවත් විවිධ අයගේ සාක්ෂය තුළින් පවත් දහස් ගණන් සෙනඟ සභාවට ගැලවීම තුළින් රැස් කරනු ලැබවා. මෙතන කියලා තියනවා ජෙරුසල්ලේ මේ අතිශයින්ම වැඩිවිය අන්න යෙරුසලේ සාක්ෂය කරනකොට ගෙන සභාව සුභාරංශය පැතිී ලයිවරයි පූජකයන්ගෙන් මහත් සමහ අද ඇදැහිල්ලට කකරුව වෝය ඒගොල්ල දමමා මෙල්ල කරගන්නඩ පැරි අමාරුම කට්ටිය පූජකවරු ඒ ගොල්ලන්ගේ නොත් බොෝ සංක්‍යාවක් ගැලවීමට ාවක කියන්නේ විශාල දෙයක් නීද හොඳයි දැම් මෙතන්න ඊළඟ පදේ ඉඳං හට පරික්ෂේදය නිමා වෙනකං අපි බලන්ඩ යන්නේ ස්තේෆන් කියන ඒ චරිතය පිළිබඳවයි. ඉති ස්තේෆන් කියන කොට මේ වැට සටහන බලගන්න බොහ ඇ දැනම දන්නවා පලවෙනි වේද සාක්ෂිකාරය ගැනයි අපි කතාය කරන්න කියලා. එනම් ඒසුස් වහන්සේ වෙනුවෙන් සුභාරංශය වෙනුවෙන් පළමුුවනි වෙදසාක්ෂිකාරය ැන ස්ස ස්සල්ලම ඒසුස්වහන්සි වෙනුවෙන්. සුභාරංචය වෙනුවෙන්. මරණු ලැබු පුද්ගලයා ගැනයි අපි කතා කරන්නඩ යන්නේ හතයි බලමු අපි අටවෙනි පදය ස්ටේෆන් අනුග්‍රහයෙන්ද බලයෙන්ද පූර්ණව පුදුමද හාස්කම්ද සෙනග අතරේ සිදු කෙලේය ස්තේෆන් අනුග්‍රහයින්ද බලයන්ද පූර්ණව පුදුමද හාස්කම්ද සෙනග අතරේ සිදු කෙලේය. මෙත්‍රෝන්නේ ස්ටේෆන් දැන් හස්කං කරනවා. පුදුම දේවල් කරනවා. හැබ එතුමාව සේවයට ගත්තය මොනවටද. අර මේසේ කෑම බෙද්ඩ. දැන් අද ක්‍රිස්තිානි අය අතර ලෙඩක් තියනවා ලොකු සේවය පොඩි සේවය කියල කතා කරන ලඩක්.මිත්‍රවරණී ම පස්සෙ පස්සෙ කියලදෙන් නං ඔයි ලොකු සේවය පොඩිසේවය කියෙ එකක් නෑ. උගක් කල් සේවය කරනයවා ටික කල් සේවය කරනවා තියනවා. නත්තුයි ලොකු සේවයන් පොඩිසේවයන් කියල එකක් නෑ. සමහර වෙලාවට හඟ අක්කල් සේවේ ඉන්න කට්ටිය ලොකු මේ ලෞකික මට්ට මෙන් ලොකු සේවයක් කරනවා යැයි කියලා හිතන අය සමහර වෙලාවට නිකං නිකං උඩංගු වෙලා රනිත්තර පොඩි පොඩි සේවයන් කරණයව නිකං පාත් විදිට බලනවා. එවගේමයි පොඩි පොඩි සේවය කියල කරණ අය සහලට මේ වගේ යෝධයෝ දිහා බල් හොම්මූ හිගුල්ල ලොකු සයෝකයෝ කියලා කියනවා. ඔ වැරදි කියලා තවත් යන් යන්නම කියල දෙන්න. මෙතන අපි කතා කරන්නේ කවරු ගැනද දන්නවාද. නිකම්ම නිකං ඔය සභාව තුළ කෑම බෙදන ප්‍රශ්නයක් හටගන් විට හටගත් විට ඒකට සේවකයක් බවට පත්කරන ලද ස්තේෆන් දැන් පුදුමද හාස්කම්ද කරනවාලු. එති ඔබගේ සේවය සභාව මොනවගේ සේවයක් වොනත් හිතන්ට එා පොඩිකය අධදවන්සිටපුළලන් ඔබ බල්ලවත් විදිට පාවිච්චි කරන්න. බලන්ට පුදුම හස්කන්දේවල් විතරක් නෙවෙේ. ඔන්න බලල් නයාගේ ප්‍රඥාව කොහොමද කියලලා හඳදේ නොවිනි පදේ කියනවා එහෙත් ලිබර්ීතීනයන්ගේ සිනගෝගය කියන සිනගෝගයවද අයිතුුවන්ගෙන්ද කිරේනියයන්ගෙන්ද ඇලෙක්ෂන්ද්‍රීිය යන්ගෙන්ද කිල්ලිකිය සහ ආසියාවේ වැසියන්ගෙන්ද සමහරෙ නැගිට ස්තේපන් සමඟ විවාද කළෝය ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයානන් කරණකොට ගෙනද කළ කතාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකි විය.ය අරලිකන් කෑම බෙදනෙක් කියෙනා. කෑම බෙදනෙක් කියලා ත් එක කතාා කරන්න මේ උදවයට බැරි වුණල්. දැන් මේ උදවිය කෞද කියල මන්ටිකක් කියල දෙදද. නැතැන් ඔගොල්ල දන්න ෑ නිමි කාර්්්‍යකද ස්තේෆන් තර්ක කරණන් කරන්න කියලා. එයාගේ මට්ට මේ උන්නන් නෙවෙේ මේගොල්න්ගේ මට්ටම වෙනස් මෙවලන්ට ඔය කියල තියෙනවානේ ද මම පොටත් දඟලන්න මේ සිංහල උචාරණය මේක මුකද ග්‍රීක්වලින් වෙනම ති තියෙන්නේ සිංහල කරණය කරලා තියෙනවානේ ඒකයි ඩිබර්තිීනයන්ගේ සිනගෝගය කියන සනගෝගයට අයිති වූවන් ගෙන්ද මේ ලිබර්තීනයන් කියලා කියන්නේ කෞද්දන්වද මැද පෙරදිග සහ අප්‍රිකාව දෙකටම අදාළ මේ සහරය දැ වර්තමාන ලිබිය පැත්තෙන් හෙමආපු අය ඒ කාලේ. ඉතිං ඒ ගොල්ලන්ගේ අදහස් කොම දන්නවාද ආත්මික අදහස් ඒ ගොල්ලො නිකං අර නිකම් මේ මිත්‍යවාදයන් එතකොට නික අමුතුම දේවල් දේවදූතයන් දර්ශන ස්වත්න ඒවා ගැන ගොඩක් විශ්වාස තියනය. ඉති ඒ ගොල්ලො ඒවාගේ අය කතා කරනකොට තනිකර එහෙමන කතා කරන්නේ. මේ ගොල මේ දේවල් වලට මේ ආත්මික අර්ථතියෙනවාද ආත්මිකව ඔප්පු කරන්න පුළුවන්ද. දේව ධූතයෝ මේ ගෙනල්ල පෙන්න්න පුළුවන්ද. මෙ ඒන දර්ශන පෙන්න්න පුළන්. ඉති එ ඒ ගණය අය. ඒගොල්ලො ස්තේෆන් එක කතා කරලත් පැරදුනාලු. ඊගාවට කියනවා? මේ, කොහෙන්න්ද සෙනගතරය සිදු කළේ ඒත් ලිබර්තිීනයන්ගේ සෙන ගෝගය කියෙනෙ සින ෝගයටට අයිතුවන් තියද. කිරේණියයන්ගෙන්ද කිරේනිියාව කියන්නේ. මතක තර ඒසුස් වහන්සේ කුරුසය උත්සගන යන්නකොට පයනකොට එක තැක උන්වහන්සිට උත්සගණන්ඩ බැරි වෙලා ඔය කිරේණීවලින් ආපු සීමෝන්ට උසන්ඩ කියල බල කර රෝමාණ සූදාතුවන් අන්න ඒ රේ. කිරෙ තියන්නේ අප්‍රිකාවේ. ඉතිං ඒගොල්ලන්ගේ, වැ නිකං වැඩඒගොල් අන්ගේ මේ දේවල් ආත්මික දේවල් වැඩ එගුල කුටාක් නිරහරඉන්නවා. එකගොල්ල කුටක් උත්තක් පැන්න පැන ආත්ඥා කරනා. එගුලු නිකං උදයෝගමත්ව හමවෙලීම නිකන් අර නි උදයෝගිවම තමයි ගොල් ඉන්න හැමවලීම තංගලන්න ජාතියක්. ඉතින් ඒ ගොල්ලන්ටක් මෙයා කතා කරනේට විරුද්ධව හිට ගණඩ බැරිවනාාලු. එට පස්සේ ඇලෙක්‍ෂන්ද්‍රිය යන්ගෙන්ද. ෙක්ෙන්ද්‍රයාම කියන්නේ වකට තිබුණ ඔක්ස්ෆෝඩ් කේම් බරිජ්ගේ. එකන එලෙක් සැන්ද්‍රියෝ කියන්න කාලේ ඉජිප්තිවේ ජිප්ති විතරන්න වේ මුළු ලෝකෙම මහා උගතුන් ජීවත් වන තැනම්. ඉතින් ඒ ඉන්න මිනිස්සුන්ගේ බුද්ධිය නිකා භයාන්නකයි. අයගොල් නිකා අර නිකම් ප්‍රෆෙසර්ස්ලා මහාචාර්යවරුන් ඉතිං ඒ වගේ පඩිවරුන් ඉති ඒ අයගේ බුද්ධිමය මට්ටම ස්තරන්න ඉහල්ලයි. ඒ අයටත් බැරි වුනාාලු මේ කෑම බෙදන ස්තේෆන්ගේ ප්‍රඥාවට එරෙහිව හිටගාන්්ඩ ලිතරන්නෙවෙයිලිලිිය කියන් මේ ග්‍රීක්් පලාත එගොලු කවුද දර්ශනවාදීන් දර්ෂණ වාදීන එක කතා කරලා තියෙනවාත් මොග්‍ය ම ෆිලොස්ොෆස් කියල කියන්න රලේටෝල සෝක්‍රටිස්ලා අන්න ඒ ඒ වගේාය. ඒ අයටත් බැරි වුනාාලු ස්තේෆන් සමඟ කතාය කරන්න ආසියාවේ වැසියන්ගෙන්ද අප අපේ වගේ මේමයි ද ඇැනිල්ල ඇලෙක්ෂැන්ද්‍රියාවෙන් ආපු ීජපතුවන්කිලික ආාපු ග්‍රීකයන් කිරේනවලින් ආපු අප්‍රරිිකානුවන් එහෙම නද මේ සේරම යුදෙව්ෝ නමුත් ඒ ඒ පලාත්වන ඉඳම් ආපු යුදෙවූ එ එගොලන්ට අර පලාාත්වල තිබුණ දේවල් එගොලන්ට එගොල්න්ගේ මොලේ තිබුණ ොගේ තර්කවල යේ දේවල්න්නේඒ ගොල්ලො මිශ්්‍ර කරලායි ඉදිරිපත් කරේ ඉතින් මෙතන් අපිට පෙන්න්නන්නේ මොනා දන්නව මිත්‍රරූරණ ලුක්තු මා තුලින් ශුදාාත්මයණන් වහන්සේ ඒ කෑම බිදන්ඩ සේවයට ආපු ඒ ස්තේෆන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔහු මත මොන්න ආකාරයෙන් තිබුණද කියනව නම් ඕ නෑම ගනේ මිනිස්ස ඇවි මුස්්‍යත්ත එක්ක තර්ක කරන්න බලනකොට ඒ අයට පැරි වනාලු දිනන්ට ඇයි ඒ තරම් ප්‍රක්්ජාවක් ඒ තරං අන්නු ග්‍රහයා මේ ස්තේෆන්ගේ මොකෙන් පිටත්වෙලා තියෙනවා. මිතරන් මේ තනා සේවය කියන්නේ. සේවය කියන්නේ අපි මුණද කරන්න කියනගෙන විද වනාසට පුලන් ඕනම කෙනෙක්ව ඇර ඕනම විදිහට පාවිච්චි කරන්න. එනිසා නික ඔ කෑම බෙදන සේවේනය කියලා අපි ඕක නිකං මේ හත් ලෙස අපි හිතන්ඩ නරකයි. බලන්ට එතුමා මොන්න විදිහේ සේවයක් මෙතනද කරනවද කියලා. එතකොට එවලන්ට බැරි වෙනවා. එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන් වහන්සිටත් විරුද්ධව අපහස වචන කියන්නවා ඇසුවෙමුවා යයි කියන්ට ඔහු මනුෂ්‍යන් පෙළම්ඹෙවූ ෝය. මෝ සෙස් කියල මෙතර කියන්නේ මොකටද වස්ථාවට නැතම් පැරණ ිවිසුමට දැන් අලුද්ගිවිසුම් කාලේ පැරණ ගිවිසුමට විධ නන් තිබ්බන මතකදම පලවෙනි පාඩම කියලා දුන්නා. ඒවා එකක් තමයි මෝසෙස්. මෝසෙෂ්ට විුදධව කතාර කියන මෝසෙස් කියන මනුෂ්‍යයට විරුද්ධව වේ මෝසෙස් ලවා ලියන ලද ව අවස්ථාවට නම් දේව වචනයට පිට පරණ ගිවිසුමට. විරුද්ධව කතා කර දෙවියන් වහන්ේට විරුද්ධව කතා කරා කියලා. මේ බොරු චෝදනාවන් එල්ල කරලා, ඒකට සාක්ෂිකාරයෙන් හිටන් සූදානම් කරනවා. මේ මනුෂ්‍යෝමු මනුෂ්‍ය, මේ ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධව කතාකිරීම නොනවත්වයි කොමක්හහින්ද මේ නාසරිය යේසුස් මේ ස්ථානය කඩාදමා මෝසේෂ විසින් අපට භාරදුන් නියෝග වෙනස් කරනවා ඇතැයි. ඔහු කියනවා ඇසීමුයයි කියන්නව බොරු සාක්ෂිකාරයන්, පැමිණවූ ඕය මන්තරණ ස්භාවේ ඉඳගන උන් සියල්ලුවම ඔහු දෙෙස ඇස් හෙලා සිටියදී. හුගේ මුහුණ දීවදූතියකුගේ මුහුණමන් ඔවුන්ට පෙනුණේය. දැමිත්‍රන මේ ස්තේෆන් නිකම්ම නිකං මේසි කෑම පිළියල් කරලා ඒක බෙදා දුන්න හදදිනයි එකක්ෙනෙක්න. මේ තුමාට විලුද්ධව දර්ශනවාදීන්ට කතා කරලා දිනඩ බැරි වුණා. ස්වප්නකාරීෙන් දර්ශනකාරීන්ට මේ කතා කරළ දිනඩ බැරිවුනා. බොද්ධිමතුන් එලෙක් සැන්්‍රියාවෙන අපපු බුද්ධිවතුන්ට කතා කරලා දිනන්ඩ බැරිවුනා. ලොකු ලොකු වැඩකාරයෝ අප්‍රිකාවෙන් ආසියාවෙන් අපපු වැඩකාරීන්ට මෙයා වගේ පුදුම හාස්කං කරඩ බැරවුුණා. අන්තිමට පැරදුනා මේ මිනිසුන්ට නිකං වස ලැජ්ජාව. එනිස ගොල්න්ට න මේ මනුස්්‍යයාව මරලමදාණ්ඩ. එනි සමනාාධ කරේ බොරු සාක්ෂිකාරයන්ව ලෑස්තිකරා මේ විදිට බොරු කිවවායැයි කියන්න කියලා. දැන් යුදෙව් සංස්කෘතිය තිබුණන් එකදයක් මංඟගොලන්ට කියලද නම් කොහොමද ගල්ගාල මරන්නේ කරන මෙතුමව දැන් ගල්ගහලයි මරන්ඩ යන්නේ. ඉතිං අපි වලනව හත්වෙන පරිච්චේදේ එවිට උත්තම පූජකයා දේවල් මෙසේ දැයි ඇසුයේය ස්තේපන් කතාකොට කියන්නේ කෙල ගැම්මයා දේශනා කරන ඊට පස්සේ ගල්ගහලා මරණවා. දැන් ගල්ගහලා මරණ කතාවමන් කියලා ඊට පස්සේ ස්තේපන්ගේ දේශනාව ගැනම මබොට කියන්න. දැන් යුදෙව්වෝ කවුරුහරි මරණය දඩුවමට සුදුසු වැරැද්දක් කරනං ඒකට සාක්ෂිකාරීන් අවම වශයෙන් දෙන්නෙක් ඕෝනි එතකොට පලවෙනි සාක්ෂිකාරයා කියයි ඔ මේ මනුෂ්‍ය මේ වැරද්ද කරපු එක මම දැක්කා ඇසින් දුටුවා කනින් ඇසුවා හරි ඊට පස්සේ ඒක සනාත කරන්්ඩෝඕනේ දෙවෙනි සාක්ෂිකාරයා. එතකොට මේ මන්ත්‍රණ සභාව ීරණයක් ගන්නවා නන් මේ මනුෂ්‍යාව ගල් ගහල මරණ්ඩෝනි කියලා ඔය සමහර මිනිස්සු හිතනවා වගේ හැම තැනම ගල්ගහල මරන්්ඩ බෑ ඒකට කියලා තැනක් තියවා. ජෙරුසලේමටම කියලා තැනක් තිබුණ ගල්ගාල මරණ්ඩ. නාසරෙත්තුවලට වෙනම තැනක් තිබුණ ගල්ගහන මරන්්ඩ. ඒ ස්ථානයට එක්තං හිල නව ගල්ගාන මරන්නේ. හොඳේ එතකොට දැන් නාසරෙත්තුල තිබුණ ඒස්ථානයට ද මෞු් ප්‍රසිපිස් කියල කියන ලක හතර ගල බැලුවොත් ඒ සුස් පන්සේවෙ තැන් තමයි ගෙනනිච අල්ලු කරලා මරලා ගල්ගාණ්ඩ. දැන් ජෙරුසලයේන මේ සිද්ධිය සිද්ධ වෙන්නේ කොතරද කියරවන් කිය දෙන්න. සාලමෝන් දේව මාලිගාව හදන කාලේ ගල් තිබුණු ප්‍රදේශයක් තෝරාගෙන ජෙරුසලේේ දොරටව දමස්කස් කියන දොරටෝට පොඩ්ඩක් පිටින්. ඒ ගල්ටික කඩල 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 ඒවා ගෙනියලා තමයි දේව මාලිගාව නිර්මාණය කරේ දේව මාලිගගාව විතරන්න වේ මේ තවත් ගොඩ නැගලි ලේේ Ben, anoni, common, so, ැ ඉතිං අපි කියනවනේ ගල්වල කියලා ඉතින් සාලමෝන් ගල් ගත්තු තැන නිසා ඇතන්ට කියවා සාලමෝන්ගේ ගල්වල්ල කියලා ඉතිං සාලමෝන්ගේ ගල්වල්ලේ මෙම කඩල 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 කඩලා ඇති තරන් ගල් ගත්තහම අයිතින් ගල් ගණ්ඩ උන්නෑ ඉවරයි නැවත්වහම ඒක නික මෙම කන්දක් වනට දැන් කඩලා කඩලා කටලනි තියෙන්නේ ඒක බලනකොට නිකර හිස් කබලක් හි කබලක් වගේ එතකොට ඒ ගොල් ඒට හිස් කබල කියල නන්ති්පා ඒකට ඒ බාෂ හෙබ්‍රි භාෂර කියවා ගොගොතාඒ සම ගොල් ගෝතා එතොට එතන මරණ දඩුවන් දෙෙන ස්ථාන බවට තන ො එතන ෙවල් හදන්නඩ එතන ජීවතෙන් බ නි පරවල් දෙක් එතන මහමාර්ග දෙකක් යන හන්දියක් ඒ නිසා ගල්ගහ මරණන්ට ස්ථානය තුර ගත්. යුදෙවුවන් කොහම දල්ගාන මරන්න ආගන්ඩ. දැ විත්තිකරු. ඒ මනුෂ්‍ය මර්ද දනුවමට නියම වෙනවා නම් මන්ත්‍රණස්භාව විසින්. ඒ මනුෂ්‍යාව උඩට එක්කං යනෝ. උඩට එක්කං යනකොට අ පලවෙනි සහ දෙවෙනි සාක්ෂිකරුවන් දෙන්නත් යනෝ. ගිල්ලා ද කම්දක් වගේ උස්ථැනක්නේ ඒ මුදුනට මේ විත්තිකරුවු ගනවා. ගෙනාපුහාම, පල්ල අහිට ගැන ඉන්න මන්ත්‍රන සභාවෙන්ක් කෙනෙක්. හයිෙන් ඇමෝට මැහන්ඩ අරකට ඉන්න ඒ විත්තිකරුටයි සාක්ෂිකරුවන්ටයි. ඉට පස්සෙ මේ බලන් ඉන්න උදවයටයි ඇමෝට මැහන්ඩ. හයි එෙන් එයාකරපු වැරැද්ද කියනවා. මේ මනුස්්‍යයා මෝසෙෂ්ට විරුද්ධව ව්‍යවස්ථාවට විරුද්ධව දෙවන් වහන්සට විරුද්ධව වැරදි දේවල් කතා කරා. ඒක ඇසින්දුටු කණින් ඇසු සාක්ෂින් දෙන්න කාං ඉන්න උඩ ඒ නිසා මේ මනුෂ්‍ය අපි මරණ දඩුවම නියම කරනවා කියලා. ඊට පස්සේ අ පළවෙනි සාක්ෂිකාරය ඉන්නේ. ඒ මනුෂ්‍යයාට ගොල්ු පල් හඳ න දෙවා අරිදැන්තල්ලු කරඩ කියලා. ඒ මනුස්ෂ්‍යය පිටි පස්සේ ඉද විත්තිකරුවටල්ලු කරනවා. මේ විත්තිකරු උඩ ඉඳම් වැටේවා මේ පල්ලයාට. තින් පල්ලයා ගොඩක් ගල් හෙම තියෙනවා. සමහාරවනිල්ලාවට වැටන ගවාම මැරෙනවා. නමුත් බොහෝ දුරට එකරකුට්ටෝ උඩ නෙවෙේ නිසා. නාසරත්තුන මවන්් ප්‍රසිපිස් නං ය තල්ලු කරනන් ගල් ගාන්න අවශසක් නෑ අනිවර්යම මැරෙනවා. චර උසයි. හැබයි. දොල්ගොත්තා එහෙම නෙව. සමහර වෙලාටකොට මැරරින්නේ. මැරෙන් ඇති වනාම පල්ලයා ඉන්න කට්ටියය බලවා මේ මනුස්්‍යයන තාම පනතියනවා. ඉද කිය හරිදැන් ගල් හන්ඩ කියලා එටට පලමි නිසාකකරවා මිනි ලොකු ගලක් ඇරම් උඩ ඉඳන් දාන්්ඩුව නි මේ මනුසය වැටිච්ච නුෂයාගේ ඇඟට. ඉතින් උඩ ඉද දානකොට සමරට ඔල්ුවට වැට ඔල්ුවට වැට්නම් එතම ඉවරයි චුරුවෙනවාන නැත්තම් මේ හරියට වැටනව පපුූ හරි වැටනල හම ඒ ඉවරයි. නමුත් සමරරට අත්වලට කකුල් වලට වැටනොම අත්කුල් චුරුව වෙනවා මැරෙන්නේනි? සමල් අට ගල මේ නුසයක ඇගේ වදින්නවත් නැදව වෙනකු හරියටයි. ඒමඋනාම අ දෙවැනි සාක්ෂිකාරයයින්නේ ඒ මනුස්සය ඉල්ලා උඩයි නම් තබ ගලක් ඇරන්දරණඩ වනේ. ඒ කලත් වැටල එක් නුසයට වැැදුන්න නැත්තන් කකුලේ හරි අතේ හරි වැදනා තා මේ මනුස්‍යය පන පිට නම් විතර මේ පල්ලයා බලන් ඉන්නමිනිස්සොන්ට අවස්ථාව ලැබෙනවා මේ මනුස්්‍යයට එතන ඉඳං ගල් රංගාලා මරන්න. මෙතැන්දි ම මතක් කරලා දෙන්න ඕනේ. අර මගදල්ලේ මරියාව ගෙනවනේ ඒසුස් වහන්සේළඟට මේගල්වලින් ගහල මරන්්ඩ. මේ අපි ඔය ක්‍රස්තියාානි චිත්‍රපටිවල නැත්තන් ඔය කතන්දරවල අපි බලලා හලා තියෙන විදිහයට අපි හිතන්නේ අ එවලෙම එතනමතියලා ගල්ගහල මරණ්ඩ ඔය ගෙනාව කියලා නෑ නෑ නෑනෑ ස්්‍රයිල්වල ය හිත්තුමාතයට ඕනම තැනක ගල්ගහල මරණ්ඩ බෑ ඒ ගෙනාවේ ඒසුස් වහන්ස ළඟට ගෙනල්ලා අනවා මේ වගේ එ කියෙනෙකුට ගල් ගහල මරණ්ඩෝනෙනෙ කියලා. එතකොට ඒක ඒසුස් වන්සිේ ගල්ගාල මරණ්ඩෝනේ කිවනක් එවෙම ගල් අරන් ගහණඩ නෙවෙයි. තේරෙනවාද. ඒක මන්ත්‍රන සබහට අන්ඩෝන ඒසුස්වාන්සේ රබිවරේ හැටියටන පිගනු ලැබේ. එතු රබිවරුන්ට අයිතියක් නෑ මරණ දඩුවන් දෙන්නට. තිය ගොල අදහසක් විතරයි විමසුවේ. ඉතින් හදිසියවත් ඒ ගෑනිට, ඒ වයිශ්‍යාවට ගල්ගාල මරණ්ඩෝනේ කියලා ඒස වහන්සේ කියලා තිබ්බ කියමුකෝ. ඒක වෙනම ප්‍රශ්නයක් ඊට පස්සේ මන්ත්‍රණ සභාවට ගෙන අන්ඩෝනි. මන්ත්‍රණ සස්භානින් තමයි තින්දු කරන්න් ඕනේ මෙයාට ගල්ගහල මරන්්ඩෝන කියලා. ඒම ගල්ගහල මරන්්ඩ තීදු කරනු ලැබවා කියමුකෝ. එත්තොකොට මෙයා වෛශ්‍යකන් කරා කියලා ඔප්පු කරන ඒ සාක්ෂිකාරයින් දෙන්නෙක් අර උඩට නගහින් ෝනේ ගල්ලග එක් කෙනෙක් ම මෙයාව අල්ලු කණ්ඩන. එඒ තමාර පලවෙනි ගල ගහණ්ඩුවනි. දෙවැනි ගල්ල දෙවෙනි සාක්ෂිකාරයා ගහ්ඩූනි තෙරෙනවාවද. එතකොට ඒතුස්වහන්සේ ර පොලවෙ ලිය ලිය ලියේ හිටියනේද. එතකොට ඉතින් මේ ඕකටත් මේ සමහර බයිබල් විශාර්ධවරු අදහස් කියනට මගෙනුත් සමමාරන පස්ට ඒතුවාන්සේ මොනුවන්ද ලිවේ කිය කෞද දන්නේ. ඒතුවාන්ස මොනුවන්ද ලිවේ කියලා. එති මොකක් කර ලියලේන්න ඇති තික් සමාරු. ඒට ඉතිං හදල මර කකතා කියනගොල කියනවා. මේ අර සනඟඒ ඒ ඒ කාන්තාව මරන්ඩෝනි කියලා අර කියපු ඒ සනඟ කරපු පාපටික මේම උන්වහන්සේ ලියලිය ලිය ලිය පෙන්ව අල ගුලට උඹල කරපු පව්ේවතම හොරකම බේ බදුකම මිනි මැරුම කියලා හෙම ලිව්වා කියලා. ඇ ව උප්පු කරන්න බෑ මොකක් කර ඉතින් කොරටුග ගහ ඉන්ද ඇති. ඉතින් මේ ඒ සස්වාස තන කියනවාන්නේ උඹලයන්න්නේ කෞුද පෞ් කරලා නැත්තේ ඒ පුද්ගලයා ඉස්සල්ලම ගලගහපන් කියලා. අපි හිතන්නේ චූටි ගලක් අරගෙන මෙමද ලරෙන්ඩ කියල කියන්න හදනවා කියලේ නෑ 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 නෑ. ඉස්සල්ලම ගල ගාන එකන තම රද්ඩට නගින්ඩ යන එකන පොලිවෙනි සාක්ෂිකාරය එතකොට යා තමයි කියන්නඩන්නේ ඇසෙන්දුටවා කනින් ඇසුවා කියලා. හිතන වයිශ්‍යාකමට අහ්වෙච්ච ගෑනී මේ වෛශ්‍යාකංකරනක මං ඇසින් දුටවා කණින් ඇසුවා කියලා කියන එත රම්ඹ මොනවාද එතන්ට ගහි කරේ කියන ප්‍රශ්නිකුත්මත් වෙනවාන. තෙර දුඹ ගොහොමදේ ඇසින් දක්කිින් උතන්ටගේ. උඹ මොකොට උඹට මොනවාද ඇහුණ කිය ප්‍රශ්නයකුත් වෙනවන්නේ තොවා සමහරය දන්න ඇති නිසායගොල තනවා මේ එක කතන්දරක මේ බයිබල් විශාර්ධවරු පල කරන අදහස් වලින් එකක් කියන්න. හර කිය මේ මනේ යිබල් විශාරදෝරද මගගේ හන්ඩිපා මං එක පිගන්නවාට නැද්ද කියලා දන්නේ. මට දන්න ඇතිවලට දේවල්ට මං ඉළිගහන්නේනෑ. ඉතිං සමහරු කියනවා ඒසුස් වහන්සේ කිව්වේ මෙහමලු මේ වෛශ්‍යාව සමඟ පෞකරපු නැති එකින් නොන කැනමි අත්තෙක් සල්ලාල කමේ නොයදනු පුද්ගලයකින්න වාන ඒ පුද්ගලය පළවිිනි ගල ගහණ්ඩ කියලා මොකද කියනවානේ. මගදලේ මරයා හරි ලස්සනයි ඉතින් එත් එක් කොක්කු හොමවශ්‍යකන් කරා එතකට එතන හිටපුො හැමකාම හිමීට මාර වනාකෙල්. ඉතිං ඒක ඉති ඇත්ත වඩක් පුුවන් නෑ වඩක් පුළන් නමුත් මම හිතන දෙමුණක් දන්නද. මේ ඇසින් දුටු සාක්ෂයක් ඉති වෛශ්‍යාකමට ඕවා ප්‍රසිද්ධිය කරන දේව නවේනේ නේද. ඉතිං ඇසින් දුටු සාක්ෂිකාරයෙක් නැත්තන් අනින් අසපු සාක්ෂිකාරයෙක්. ඉඩ දයක්ක් නෑ තින්වා මුණනා දෙතැන කරේ කියල ප්‍රශ්නයක් ඉනවාන. ඉති ඒ වගේ ඒසු වහන්සේක අමුතු ප්‍රශ්නයක් ඇහුව කරවා ම හිතන්නේ. අකයත් එක්ක වෛශ්‍යකංකරා කියලා කියන මතය මම එච්චර පිළිගන්න නෑ මොකද එච්චර ජනසාංක්‍යාවක් මෙඇත්තක වයශජගල බල හමෝටම යින් සැදිලා ඒකාල. ඉති මේක තම කතාව ගෙනලා ගොල්ගොතතා ඔු්ඩට ගෙනියලා තල්ලු කරලා ගල් ගහණ්ඩෝනි. ඒගේෙගේ ට පස්ෙ රගොල්ලහනි උඹුොහොමද ට කොමො දන්නේ කියලා එනිසා හිමීට එක එක මාරුණා. ඉති මෙතන දැන් ස්තේෆන්ගේ කතා වෙත් මේ මිනිස්සු සාක්ෂිකාරීන්වල ඇස්තිකරේ ස්තේන්ව ගල්ගහල මරන්ඩ. දැන් මේගොල්ලො හන ඔන්න හත්වනි පරිච්චිත රපීනවා එවිට උත්තම පූජකයා මේ දේවල් මෙසේ දයි ඇසුුවේය. ස්තේපන් කතාකොට කියන්නු ඒ කියලා මිත්‍රවරුණී යනවා ගෙනියනවා ඔහුගේ දේශනාව පනස්තුම්වෙනි පදය වෙනක. දැයික මං මෙතැදී උගන්න අන්ඩ යන්නෑ. සරලව කියන්න මොනමොන දේවල්ද මෙතුමා කතා කරන්න කියලා. ස්තේපන් පටන් ගන්නේ ආරාන්වලින් පිටත්ව කානන්දේශයට යන්ඩ කලින් මෙසපොතමියාවේ ඉන් දැද්දිම දෙවන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරා කියනෙන් පටන් ගන්න. පටන් ඇරගෙන ඒසුස් වහන්සේ වෙනකක් ආබ්‍රහම් සිට යේසුස් වහන්සේ දක්වා. ඒ දීර්ග ඉතිහාසය වැද්දගත් කරුණු ටික නික නියමට කියාගන්නේ නවා. ආබ්‍රහම්ව කෝමද දෙවියන් වහන්සේ තේරුවේ කෝමද රට දුන්නේ කෝමද මිසරයට ගොලො හල්කමටගේ ද සේ ස්ලාමයි ගොල්ලු මේ ිට ගෙන එනු ලැබුවේ කෝමද දෙවියන් වහන්සේ ගොල්ලව නඩත්තු කරලා ඊට පසේ දවි ද්‍යන කියයන ද විද්‍යේව මාල්ිගව හදන්ඩ කියල කියනෙන නමුත් සාලමෝන හැද කියල කියනවා. ඉතිං ආබ්‍රහම් සිට යේසුස් දක්වා. එවැැන් මාත්‍රෘකාලකින් කතා කරනවා වගේ මේ මනුස්සයක් කතා කරා කවුරු ඉදිරිේද. උත්තම පූජකය තව අනිකුත් පූජකවරු ඒ මන්ත්‍රණ සභාව ච හොඳට දන්න යුඩෙව් පණඩිවරු ඉදිරියේ මේ ස්තේපන් කතා කරා කියන්න හිතලා බලන්ඩ මොන තරං බයිබලය එගුලන්ට බයිබලය කියල කියැන් අපි පරණ ගි විසුමනි බයිබලය මොන්න තරං හොඳට දැනගෙන ඉඳලාති යනවද ස්තේෆන් කියලා. හැබ එතුමගේ සේවය මොනාද කෑම බෙදන සේවය. කෑම බෙදන සේවයට තෝරන්ඩම, ේරි මොන සදුසකන්තුනක්ද බනාපොරොතු වනේ ප්‍රඥාමින් පිල්ලයින්් දෝන ශුදදාාත්නයෙන් පිල්ලයින් ඕෝන මිනිස්සු අතර හොඳ සාක්ෂයක් තිෙන්ඩෝල. නිකන් කෑම බෙදන්ඩ. දැන් කෑම බිදන්නට දෝර අදහත් දෙන එක්කනෙක් තමයා. දැම්බල අන්ඩ ගහම මංකිවන්නේ. අ එක අර පැති පාකින් ආපුුවයට විරුද්ධව තර්ක කරද්දිී මොන විදිහ ප්‍රඥාවක් මොහට තිබුණද කියලක් කිවන්නේ දැක්. මේ මන්ත්‍රණ සභාවිදිරයේ උත්තමූජගවරයායටට උත්තර දෙන මාවේ හැමෝට නමයා අප හසරයක් එකගුල්ලන්ගේ බුළු බයිබලේ මතක් කරලා දෙන්න තරම්. මෙියමට බයිබලි දැනගෙන හිටියා. කලිකන් කෑම බෙදෙන හාදක්. අද දේම ගැතිවරු කී දෙනෙකුටද බයිබ ලිතිහාසේ විදිට දන්නේ. බයිබ ගුරුවරු කී දෙනකුට ොව බයිබ ලතිහාසය මේ විදිට දන්නේ. මම කාවත් පල්ල අරදාන්ට පහත් කරන්න නිවේ මං කරන්න ම සරදාම් කරනවා නිව. ම ඇත්ත කියන්නේ අපි කියමකු සමරුන්ට අලුදගියසුම විතරයි දන්නේ පර්මිකිුම දන්න වන්නේ. සමරුන්ට පර්ම ගිසුම විතරයි දන්නේ අලුදගකිියසුම දන්නේ නෑ දම ඔබගගේ න ඔ බයිබල වි්‍යාල ශිෂය නත්ම් ශෂ්‍යයයක්ක් ම්න්නම ඔබගෙන් හන්නම් ප්‍රශණයක්. උත්පත්්ටි පොත සිට එල්ලි දරව පොත දක්වා ව ඒ කතාාව. පට 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 පටත් ගාල කියාගෙන අන්න පුළුවන්දුට. එච්චරට යිබලය ඔබගේ ඇඟට ඇල්ල තියනවද. උත්තර නෑ කියන එක නම් කලබල වෙන්ඩෝ නෑ ඔවු කියලා කියන තත්හෙට බෙන්ඩෝනනි. එකට මොනාද කරන්න ඕනේ. බයිබලය කියවන්් ෝඕනේ. ර හැම දාම ලුද්ගිවිසුමයි ගීතාවලියයි විතරක් කියව කියවන්න ඇතුව. බයිබලය කියවන්ඩනේ. බයිබලේ අවුරුද්ධකට තුන් හතර සැරයක් හරි කියවල ඉවර කරඩ ඕනේ. අවුරද්කට එක සැරයක් කියවන එක ම ලොකු ප්‍රශ්නයක් නේ. මිත්‍රනයකනේ අපිට වෙලා තියෙන්නේ. ඔය අන්‍ය ආගමිකයි. ඒකල්න්ගේ පොත් කොච්චරහොට කියවනවාද. දෙන්න බාසාාවල්ව ලේකුල් කියවන අපිට දෙව්‍යන්මාසක කරුණාවක් සිංහලෙන්තියනවා සිංහලයට අපි ඒපුරගන ගණ්ඩුන්නෑ ග්‍රීක්ිකන ගණ්ඩු න්න නම තෝවත් අපි දරයට කියව ගණඩ බැරිනම්. තේරුමක් නෑනේ. ැ යිබල් විද්‍යන් බණන්න ොල ගනගත්ත පලවෙනි පර්මි විසුම් සමික්ෂය. හොඳ දැනමක් අප ලබ දුන්න උත්පත්සිට ලාකි දක්වා. අලුත් කිවිසුම් සමික්ෂණය මතවසිට එලි දරවෙනක හොඳ දනමක් පට ලබා දුන්නා. අර මාලාකිසිට මතෙව දක්වා අවුරුදු හාරසියක නිහඬ කාලය ගැන හොඳ දැනමක් ඔට ලබා දුන්න ඉති අපි දෙවියන් වහන්සේ අපිට වගේීම දීලා යන අප මේවා දීල තියන ඔබට හිනිස මේයින් ප්‍රෝජන ගන්ඩ. පරන ගිවිසු සමික්ෂණය ඉගනගත්තා මේ කරුණු සටහන් බාරදුන්න ලකුණු ගත්තා ඒ පහනම යවරයි කියෙලායි ජීවිතය එකනු බලයින් ඩිපා. විටින් විට ඒවා බඳලා ඔබව ආපහු එකට හුරු කරගන්ඩ. ස්තේෆන් නිකම්ම නිකං කෑන බෙදපු හාදක්. මේ උත්තම පූජකවර යන යිබලූ ගන්නනවා. ඉතිං අපි. අපි උට නැගලා දේශනා කරනා අපි උගන්න නය අපිට බයිබල කොචර හොඳර අපි දැනගෙන ඉන්දෝන තේනවාද මිත්‍රවරණ ඉනිඟ නිස ගොඩක් කියවඩ. ඒ කතා හුරු කරගන්ඩ උත්පත්ති සිට එළි දරව දක්වන්නක ඇස්වාගෙන පටපටපට පට ගාල විනාඩි පහලවකින් කියන්න පුළුවන් විදිහෙ පුද්ගලයෙක් බවට මම වඩෝනේ කියන අධිෂ්ඨානය ඇරගණ්ඩ. බණන් ආදර්ශය ස්ථේෆන් ට පස්්්‍ර සුරේෂ්්‍රනන් ඉති ඕක පුළුවන් ඉතින්වා ඒකම නි කරන්න අවරුදු ගානක්වා ඕකන නිගන ගත්තක. සුරේෂ්ටව නෑ. ස්තේ කෑමබෙකපුොර. අලන්ටක බයිබල කියවල කියල දෙන විදිය. ඔකුල පස කියවල බලන්නට හොඳේ හත්තන පරේචයද පත් පනස්තුනකින් ඒත් පනස්තුනෙන් එ ඔක්කොම ඒ නෙවෙයි අන්තිමහරයේ මේගොල් අන්ට පොඩ්ඩක් මේ බනිනවත්ත එක්ක. බලන්ඩ පනස් එක්වනි පදය තද වූ කුලල් ඇත්ත පනහා වෙනකම් තමයි පර්මගි විිශුම කිව්වේ. පනස් එකේ දම් මේ ගොල්ලන්ටයි බනි මෙහන් ඉන්නට බනින එතන තමයි මේගොල්ලංව උගරකෝපයට පත් කරේ. තදද වූ කුලාල් ඇත්තෙන සිතින්ද කන්වලින්ද. චර්මච්චේදතයනේ ඕහම තිේද උත්තුම පූජකවරයා මෙ පඩිවරු මන්ත්‍රණ සභාව එගොලන්ට කියන කතා. නොඹලා නිතරරම ශුද්ධාත්මයනන්ට විරුද්ධව සිටිහුය. නොඹලාගේ පියවරුන් කලාක්මෙන් නුඹලාත් කරහුිය. නොඹලාගේ පියවරුන් පීඩා නොකළේ ප්‍රපේතවරුන්ගෙන් කොයි තැනැත්තට. කොයි දැනැත්තාටක. ඔහු ධර්මිෂ්ටයනන්ගෙන් ඊම පළමුුවෙන් දැනුවත් නැරුවය. නොබලා දැන් උන්වහන්සේ පාවා දෙනන්ද මරන් අන්ද වී සිටිති. නොබලා දේවදූතයන් කරමකොටගෙන නියම කරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත් එඒ රක්ෂා නොකලහවයූය යුව ඔක්කම කියලාදීලා කියලා. උබලා මේ බයිබලට අනුව නෙවෙයින්නේ ඔයි ජීවතෙන්නේ උඹලා හොරුනේ මලා බොරුකාරයනේ උඹලා අචර්මචචේතිිතයෙන්නේ කියන කියනකට කාට ති මල පනී නැත්ත මොක්ක මහන්ගිඳලාවලට ඔහු ඒ දේ ඇැස්සූ විට අනින ලද සිට ඇතුව. ඔවුට විරුද්ධව දොත් මිජිකය වූය මුම් අපිට බනිනවානේ මේකා කියලා. නොමුත් ඔහු ශුදාත්මානෙන් පුර්ණව ස්වර්ගය දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමයත් දෙවියන් වහන්සගේ දකුණු පැත්තේ. ඊසු වහන්සේ නැගීත සිටිනවා දැක එස එක කියනවා. බලව ස්ර්ගය විවරවී තිබෙනවත් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්ති නැගත සිටිනවා මට පෙනෙන්නේ ඇයි කිවේය. ඉති දකින අදර්ශනයක් ස්වර්ගය විවර වෙනවා. පියාන් වහන්ේ ඉ දෙගෙන න්න දකුණු පැත්ති ෙසු වහන්ස හිත ගැන වාො දැ මේක මේකට බයිබ. ිවරු සමහර කියපු අදහසක්තියන ඒක ම පිළිගන්නවා මේක මගේ අදහස නිවෙේ බයිබල් විශාර්ධවරුන් සහරක්ගේ අදහස න මේක ම කිම පිලිගන්න. මොකත්තන්න ද කොළ කියන්න එකළු කියනවා. ඒසුස්හන්සේ ඔස්වාගන ලැබුවන ස්වර්ගීට බයිබල කියලා ෙනව වහසේ ඔස්වාගන්නනු ලැබ පියානන්ගේ දකන්නු පර් පැත්තේ උන්නන් වහන්සේ ඉඳ ගත්තා කියලා. ඉතින් ඉට පස්සේ අපි දකින ඕනෑම ස්වර්ගික දර්ශන බයිබල තියන දර්ශනවල ඒසුස් වහන්සිේ අපි දකින්නේ ඉඳගන්න ඉන්න ආකාරයට. මෙතන තමයි අපි දකින්නේ උන්වහන්සේ හිතගම ඉන්න ආකාරය. එතින් මේ බයිබල් පඩිවුරු කියනවා මේ පලෙවෙනි වේද සාක්ෂිකාරයම මේ මැරෙන්ද යන්නේ. ඒසුස් වහන්සේ වෙනුවෙන් ඉස්ස ඉස්සල්ලාම එක්කෙනෙ මැරෙන්ඩයනවා. ඒ මැරෙනෙක් කනාව පිළිගණ්ඩ පාරාදීසියට Yesසුස් වහන්සේ, නැටිලා පිළිගන්නවා කියෙන එක ම පිළිගන්න දන්න වාද ඒ සුහසකිවා යමෙක් මට සේවය කරනම් මගේ ප්‍යාණන් වහන්සේ හොට ගරු කරති කියලා. ඉතින් දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මමන ලද මිනිසුන්ට නම ගරු කරන්නට දන්න පුද්ගලේ උන්වහන්සේට ආසයි ගරු කරට. ඉතින් උන්වහන්සේ ස්තේෆන්ව ගරු කරලා ස්වර්ගිට පිළිගණ්ඩ යන පරදීසියට පිළිගණ්ඩ යන කියෙ ගුල්ු කියනෙ ඒ ම පිළි හැබැ මේක අහපුහාම මේ මනිසුන්ට තවත් උග්‍රෝපයනවා ඇති හිට පස්සේ නොමුත් ඔහු මහත් ශබ්දයෙන් මුරගසක් තමුගේ කං වසරගෙන එක් සිත්ව ඔහු කරා වේගෙන් දිවගෝස් ඔහු නොෝරින් පිටටලා ඔහුට ගල් ගැසුවය එතකට මෙතන කියලා නෑ කොතනද කියලා. නමුත් අපිදන්නවා ෙරුසලේමෙන් ඒ ජෙරුසලේ මේ කාටහරි ගල් ගැහුවන අනි්‍යවාර්රයම ගොල්ගොතාවල විතරයියේදී සිදු කෙරෙනු. ලැබුවේ. එනිසා ඇතැන්ට ගෙනියලා තමයි ගාලතියෙන්. නමුත් ඒාව එළියට ගෙනියපු ඒ දොරටුව බයිබල සඳහන් වෙලා නෑ. නමුත් ඉතිහාසේ තියෙනවානේ එක සිංහ දොරටුව. සිංහ දොරටුව ඒකට ස්ේෆන් දොරටුව කියලත් ඕක නිසා කියනවා. ලයින්ගේට ස්ටිෆන්ගේට් කියලත් ඒට කියනවා. ගෙල්ලා ගල් ගහනෝ. ඉතිං සාක්ෂිකාරයෝ වනහි තමන්ගේ වස්ත්‍ර, සාවල් නම් යව්වනයකුගේ පාමුල තැබූය ස්වාමි වූ Yesසුස් වහන්ස මගේ ආත්මය පිළිගාන ගත මැනව කියා ස්ථේපන් යාඥා කරද්දි ඔවුහු හුට ගල් ගැසුවය ඔහු ධනින් වැටි ස්වාමීන් වහන්ස මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවයි මහත් හඬින් මොරගාසා කීවේය ඔහු මෙසේ කියා සැතපුනය ඉති මිත්‍රරණ මේ ස්තේපන් කියන චරිත රිතය මෙ තමා පළවෙනි වේදසාක්ෂිකාරය හැටියට මැරුණේ. නමුත් මෙයා සේවය කරපු කාලය දවස් කීපයයි. දවස් කීහිපයයි. දැන් මොන තරන් මහත් සේවයක් මේ තුමාකරත්ට බලට පලිවෙනි වේද සාක්ෂිකාරය හැටියට මරෙන්ඩන ඉට කලින් ඔවු අරුම පුදුම දේවල් කරා නිද බයිවිලි බැලවන අපි ලස්සන දේශනාවක් කර. ඉතිං මෙතර මම එක දෙයක් කිය අන්්ඩෝනී මොනාද. ලොකු සේවය පොඩි සේවය කියල සමහරු කියන්නේ කාලය දිහා බලන්න. තැබලට මම අවුරුදු තිස් එකක් සේවය කරනු. අවුරදු පහලවක් සේවය කරනෙක් කෙනෙක් කියයි සමහර විට පාස්්ට්‍රවයනන් ලොකුසේවකය මුද අවුරදු තිස් එකක් සේවය කරන්නේ කියලා. ඇඒමම පිළිගන්නේ. සේවේ ලොකු සේවය පොඩි සේවය කියල එකක් නෑ. පස්සේ මම තව තව දේවල්මන් කියල දෙන්න. හැ මෙතැදි මේකමන් කියන්න මුණ. ොකු සේවය පපුොඩිසේවේ කියලෙක් නෑ. එල්ලිය මතක දෙල්ිය එිය අවුරුදු කියයක් සේවය කරාද කල්පනා කරලා තිය අදකුල්. හරියට කියන්න දවුරුදු කියද කියලා. එක රාජාවල්ලිය දා හතේ තමයි ඔහු සේවය පටන් ගන්නේ. සේවය පටන්ගන්නට ඔ හාා රජතුමාට කියවා වහින්න ඇතිවේ කියලා අපි දන්නව අවුරදු තුහ මාරක් වැැස නෑ අවුරදු තුනහ මාරකට පස් හු ැවතැවි? එක රාජාවලිය දහටේ ර කර්මයල් කන්දේ ලොකු ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා බාල්ග ප්‍රපීතවරන්ට විරුද්ධව. ඊට පස්සේ යශබයල්ගේ තර්ජනයට බයලා එමනුසය දුවල ගියන්නේ. කොහොමමාරරි දෙවන් වහන්සේ අතැරී නෑ එළියව ය නැමතවාරයක් ස්ථාපිත කරලා හෝරෙබ්වලට පවාගෙනියලා ආ බහු ගෙනවා. එතන බාස දෙකක් ගත වුණා. අවුරුදු තුන හ මාරයින්න මාස දෙකයි. ත අවුරදු තුනයි ස අටයි ඒටස් ඇවිත් එල්ලි සවතෝර ගන්නවා. එලිසා අවුරුදු කීයක් එල්ලියගේ යටතේ සේවකෙ හැටට සේවය කරාද අවුරුදු දහතුනක්. එතකොට අතන හත කියමුකු හතයි දහතුනයි. තුනාමාරයි අප හ හතරට කවු කරන්න ධාතුන ධහතයි. තකොට එල්ලිය අවුරුදු දහතයි සේවය කරේ. එලිය අවරුදු දහතයි සේවය කරේ මම අවුරුදු තිස්ස එකකක් සේවය කරල තින ොඩ මං එලියට වඩා ලොකු සේවක ද. නෑනේ කවදාවත්ව කාලය බලලා නිගමනය කරන්න එපා ලොකු ස සේවකෙක් කියලා. මේ ස්තේෆන් ඉතා කෙටිකාලයක් සේවය කරා. එනමුත් මහත්සේවයක් කරා. දෙවියන් වහන්සේගේ වචනය වෙනුවෙන් හිටගත්තා ඊසුස් වහන්සේ වෙනුවෙන් තමාගේ ජීවිතය පරිීත්‍යයාග කරා. මහා විශාල දෙයක් එතන සිදු වුණ හේසුස් වහන්සේ හිටගෙන ඔහුව පාරාදීශයට පිළිගත්තා. දැම් මෙතන අපි අවසානයේද හම වෙනවා තවත් චරිතයක් කවුද සාවුල්. එතුමා තමයි පස්සේ පාවුල් බවට පත්තුනේ. එතුමා ගැන පස්සේ බලමු දැන් අපි අටවෙනි අටවෙනි පරච්චේදයට අපි අමු. පල පදය කියනවා ඔහු මරා දැම්ම ගැන සෞධ එකඟව සිටියේය. ඒ අවසේදී. 예ෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව මත් පීඩාවක් අටගත්තේය එවිට ප්‍රේීරිතයන් හැර මේ කොඳරහා ගණ්ඩ අපිට පස්සය අවශ්‍ය වෙනවා. ප්‍රේරිතයන් හැර ඔවුන් සියල්ලෝ යුදයේද සමාරයේද, ක්ත්වල විසුරුවනු ලැබුවෝය. අන්න ක්‍රියා එක අටේ ඊළඟ අධියරය ඉෂ්ටවෙනවා. යසු සංසුමනාද කිවේ ශුදත්මයානෝ නුඹලා කෙරෙහි පැමිණි කල නඹලා යෙරුසලේමේ හිද යුදයිහිද සමාර්යාාවහිද මගේ සාක්ෂිකරුවන් වන්ොහිද කියල කියෙනවානේ. එකඇන්නේ ඊට පස්සෙ ලෝකාන්තය දක්වා. තැන් ජෙරුසලේමේ සභාව වර්ධනය වෙලා. ඊගාවට යන්න තියන්නේ කොහටද යුදේයාාවලට ඊට පස්සේ සමාරියාවට. ජෙරුසලේ මෙෙන් යුදට යුදයා වෙන් සමාරියාවට සමාරයාවෙන්න ලෝකේ හැමදැනටම. හදේ එතකොට ඒකමා පියවරයෙන් පියවරෝගලන්ට පෙන්න්නන්න මෙන්න දෙවෙන්නේ අධියරය මොකදද, ගෙරුසලේමෙන් යුදයාවලටද සමාරියාවටද විසුරුවනු ලැබුවෝය ප්‍රේරිතයන් හැර ප්‍රේරිතය ෙරුසලමෙන් ගියනෑ මේක මතකතියා ග්ඩ පිලිප ගැ ඉගෙන ගන්නකට අපිට මේකා අවශ්‍ය වෙනවා මතක් කරලා දෙන්න හොදේ දැ විස්සුරුවනු ලැබෝය භක්තිවන්ත මනුෂ්‍යෝ ස්ථේපන් භූමිධනකොට ඔ ගැන භෝෂයන්න වැලපු නෝහ. නමුත්සාවුල් සියලු ගෙවලට වැද පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇත්දගෙන ගොස් හිරගෙට බාර දෙමින් සභාව නාස්තිකෙලේය. නමුත් තැන් අපිසාහල් ගැන මීට පස බලන්නේ. පද තුනක් අපි දැක්කා ස්ථේෆන් මැරෙනකොට මෙය තමා ඇර රෙදිටිකක්කම් බලාගැෙන හිටියේ. එඩ පස් එ ඒකට එකක් ගුණනා කියන පදිත් අපි බැලුවවා. එට පස්සේ ජෙරුසලයේ ගෙවල්වලට ගිහිල රිංගල මේ ක්‍රිස්තිානය අයව පීඩා කරලා සභාව විනාශ කරමින් හිටියා කියලා අපි සවුල් ගැන දකිනවා නමවෙනි පරිච්චේදීදී තමයි අපි පල්ගැන පවුල් වෙච්ච සවුල් ගැන අපි බණන්ඩෙ ඇන්නල. තැන් අපි කතා කරඩ වනේ තමත් චරිදයක් ගැන කෞද පිළිත්ලා. එබැවින් විසුරුවනු ලැබූ ඔහු ගිය ගිය ස්ථානවල වචනය ප්‍රකාශ කළෝය පිලිප් සමාරය නෝරට ගොස් එහි සිටියවුන්ට කරිස්තුස් වහන්සේව ප්‍රකාශ කෙළේය. පිලිප් කෞද මංකිවන්නේ පිළිප්ල දෙන්නෙ හිටිය. එක් කෙනෙක් සුස් වහන්සේගේ ගෝලයක්. අනි එක්කෙන අරහත් දිනයෙන් එක්කෙනෙක්. මෙතු මා රහත් දිනයෙන් එක්කෙනෙක්. මකද අපි කලින් දැක් අනේ. දාලාගගේ නෑ පිරිතවර කියල එනිසා ප්‍රේරිත වූ පිළිප් යන්න විදියක් නෑනේ දැකද එතර මේ පිළිබ කවුද අර හදදිනයින් එකන බීකන්වරු කියලා කියන්නේ උපස්ථාන් උපස්ථා සේවය කරපු අර කෑම බෙදාදීපු ඒ ඒ හදදිනයි එක්නෙක් හොඳයි දැන් අපි දකිනවා මෙයා ගිල්ල බොහෝෂය බොහෝ ස්ර්ථක සේවාවන් ඒ නුවරවල කරනවා එතකොට ඔකිී කරනු එක්සිත්ව සැලකුවෝය කුමක්හෙන්ද අශ්ශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මෝ මාත් හඬින් මුරගස්සම්මන්න හක්වගියෝඔය බොෝ අංශභාග රෝගිහුද කොරුද සුව කරනු ලැබෝය ඒ නොර මාඒ නුවර මාත් ප්‍රීතියක් වූයේය අංසභාග රෝගීන්ට සුවේ ලැබෙන කොරු ඇවිදිෙනවා ලක්ෂාත්ම කෑගාල මිනිසුන්ෙන් පලා යනවා. කොහෙද මේ දේවල් වෙන්නේ සමාරියාවේ නැ ජෙරුසලේම හරි යුදයා හරි තැන් සමාරයාාවට සුභාරංච ඇවේ. දැන් සමාරියාවේ හිටියා සීමෝන් කියන තවත් මනුස්සේ. පේතෘස් එත් සෝෙක් දැන් සීමමෝන්ල තුන් දෙනෙක් අපි දකිෙනවා මේ පරිච්චේද කීපය තුළ. එකක්කෙනෙක් සීමෝන් පේතෘුස්, දැ මේ මනුස්්‍ය සමාරියාවේ හිටපු සීමෝන් තව පස්ස අපි වලන්න යනවා යෝපාවල හිටිය හං වැඩ කරන සීමෝන් කියනෙක්ෙනෙ. එනිසා මේ පට ලෝගණ්ඩ එපා. මෙතන අපි දකිනවා තවත් සීමෝන් කෙනෙක්. ඉංග්‍රීසිෙන් සයිමනී නැත්තං සිමනී කියලා වචනයක් තියෙනවා. ඒක තේරම දැං ෝගලන්ට මම කියල දෙන්න යන ොකදද ඒක කියලා එකෙන් ආත්මික පාඩමක අපි ඉගෙන ගණන්ඩේ යනවා. ලන්න න පද අටවෙනි පරිච්චිදය. නොමුොත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අ්‍යශ කලාු මායා අභ්‍යාශ කලාවු තමා උත්තමයේ කැයි ප්‍රකාශ කරමින් සමාරය වැසියන් විශ්මිත කලාවු සීමමෝනම් අනුෂයෙක් සිටියේය.මනියා අදාිගෙන වන්නම් අපිට කියන ලන්්ි කම්මයෝය. යන්තර මන්තර පේන කියාගෙන යන කට්නනය වගේම හූනිියන්ගේ වකරන මේ යක්ෂාත්ම තියාගෙන මිනිසුන්ව මේ මවිත කරපු පුදුමයට පත්කරපු හස්කන්කරපු චරිතයක් හන්නො හෙ න්නෝ. ප්‍රසිද්ධ මනුස්සේ ඉතින් මේ තෙමේ ශ්‍රේෂ්ටයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින් කුඩ්ඩා අය පටන් ලොකු අය දක්වා හැම්ම දෙනා ඔහුට හැවුකන්දුන්නුවය. ප්‍රසිද්ධ පුද්ගලයෙකුුණා පොඩ්ඩි ලමයි පවා මේ මිනිහට ආකර්ශන වුණා. එ මේ අපිට පට වාම අපි ඉගන්න ගන්න යන පාඩමට හොඳේ. ඔවුන් විසින් ඔහු එසේ සලකන ලද්දේ. ඔහුගේ මායාාවලින් බොහෝ කලක පටන් ඔවුන් විශ්මිත කළ නිසාය. නොමුත්. ඔ දෙව අන් වහන්සගේ රාජ්‍යද ඒසු ක්‍රෂට වවාන්සක නාමේද ගැනසු භරංචය දශනා කළ වූ පිලිප් විශ්වාසකොට පුරුෂයෝධ ස්ත්‍රීහුද නෞතිස්ම කරු ලැබූය. ඇයිඒ වෙන සදයකින් ඇති. අනිවාර්රෙන්ම මොන්න තරං හාස්කං අරම පුදුම දේවල් අර සීමෝන් ක කරත් පිලිප් ඇල්ල දේශනා කරනකොට වෙච්ච ේවා හත් පසෙන් වෙනස්. එනිසා මිනිස්ු දැ නෞතිස්ම ලබනවා. එකල මේකහ ගණඩ. සීමෝන්ද විශ්වාසකොට මේ කට් දැංගලමිටින. විශ්වාසකොට පවතිස්ම කරනු ලැබ පිලිප් සමඟ නිතර සිට ඔහු කළ හාස්කන්ද මත් ආශ්ශර්යන්ද දැක විශ්මිත වයේය මාරයිනේ මේ මනුස්‍යයක් මුළු සමාර්ය හිටම මිනි සුුවම විශ්මිත කරගෙන හිටියා ඒ මිනි සුම ආකර්ශණය කරගෙන හිටිය. පිපආපුම මේ මනුසය පිලිප්දහා බල්ල පුදුම වෙලා මේ මනුෂය ගැලීම ලබලා බෞතිස්ම නැබල අරවා සේරම අතැරලා දැම් පිප් තුලින් දෙවියන් වහන්සේ කරන දේවල් ද අට ඇරගෙන බලන් ඉන්නවා. නියම සාක්ෂය නේද හැබැයි බලන්ඩ පස්සේ මොනාද වෙන්නේ කියලා හොඳේ ඔන්න මේ අපේ ජීවිතයයටත් මැතකත්ම පාඩමක් දාාහතරුවනි පදය සමාරයයන් දෙවියන් වහන්සගේ වචනය පිළිගත් බව හිරුසල්ලීමේ සිටියව් ප්‍රේරිතයෝ අසා. පේතෘුස් සහ යොහන් ඔවුන් ළඟට යැව්ුවෝය. ඔහු එහි ගෝස් ඔවුන්ට ශුදාත්මය ලැබෙන ලෙස ඕවුනු දෙසයි ආඥා කළෝය. හිකයන්නේ මෙච්චර දේවල් අද්දක්කිවා සමාරියාවේ මිනිස්සු බෞතිස්මගන්න පිළිබ්ගෙ දේශනා තුළින් සුවය ලබනවා නිදහස ලබන නම තේගොලන්ට ශුදදාාත්ම ආලේපය තාම ලැබිල නෑ. තම අන්‍යභාෂා කතා කරී නෑ. එනිසා මේ දෙන්න ඇවිල්ල පේතෘුස් සහයෝහන් ඇවිල්ලා. ඒගොල්ලන්ට දේශනා කරලා යාත්ඥා කරනකොට, ඒගොලන්ට ශුදාාත්ම බණය ලැබෙනවා. මක් නිසා ඔවුන්ස්වාම වූ යේේසු වහන්සගේ නාමයට බෞතිස්ම කරු ලැබවා මිස. ශුදාාත්මය ඒ වනතුරු ඔවන්ගින් කිසිවෙකු කෙරෙහි පැමිණි තිබුණි නැත. ප්‍රේරිතියන් ඔවුන් කෙරෙහි අත් තැබු කල. වු දාත්මය ලැබුණුේය සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් ඇැබීම කරනකොට ගෙන ශුදාාත්මය ලැබෙන බව දැක්ක. ඔවුන් වෙතට මුදල් ගෙන ඇවිත්. යමෙකු පිට මම අත් තබන්ද ඔවුට ශුදාාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල් ලෑලායයි කිවේ. එතකොට දැම් මෙත අප පිතෘස් සහ යෝහන් ඇවිත්. ිනිසුන්ට අත්තියල ාඥා කරනකට මනිසුෂුදාත්ම ල පෙදිලා අන්‍යේ භර්ෂා කතාරනවා මිච්චර කල් මේ වගේකත් දැක්කි නෑනේ යක්ෂා අත්ම කෑ ගහල දන දැක තියනවා. අරුම පුදුම හාස්කං ආශරය මදදේවල් ප්‍රතිහාර සිදුවනවා දැකළ තියනවා. නමුත්මනන් දෙයක් දැකළ නෑනේ. ඉතින් සෝන් කියන මේ මනුස්යර ඉස්සර කට්ට අඩිය. තැම් ඇවිල්ල පේතෘුස්ලඟට ඇවෙල්ල සම්මාධ මක්්දීලා කියනවා පාස්තර්. ගොල්ලන්ට තියනවා වගේ බලයක් මටත් ලැබෙන්ඩ දෙන්ඩකෝ කියලා. මේක තියෙන වැරද මොකක්ද දැම සම්මාදමක් න දෙන්නේ ඉති සම්මාධන් දෙනකත් ඉති ඉ එචර හොඳ ැති තියන්නන්නේ නේ පාස්්ට කෙනෙකට ලොක පාස්්ට කෙනෙ කැල්ලවා නිරුසලමෙන් ප්‍රීරිති තියට සම්මාදමක් දෙනවා ඉතින් මේ දීමනාව හන්න කියලා ඉල්ලබ එකත් ඇරදි නෑන. පාෞත්තුමා කොරින්ති සමාවට ලියටකොට කියනවා මේ මේ දීමනා පතන්්ඩ කියල කියනවානේ. ද දීමනා ලැබෙන්ඩෝනි කියල පතන්ඩ කියල කියනවානේ. ඉති මේ මටත් ආත්මික දීමනාවන් ලැබෙන්ඩෝනේ කියලා ආසාකරණ එක වැරදිද. ඇයි මේ අපේ පාස්තල් ලඟට මිනිස්සු ගිල්ල ඔව වෙනුවෙන් ආධඥා කරගන්න ඇද මටත් දීමනා ලැබෙන්ඩ ආඥා කරන්ඩ පාස්ට. මටත් අන්‍ය භාෂා කතාය කර්ඩෝ මටත් අනාගතවා කිය කිය හණ්ඩුවෝනේ මටත් සුව කිරීමේ බලය ලැබෙන්්ඩෝේ, ඉතින් පාස්ටල් ලෝකට යාඥා කරනවානි. ඉතින් පාස්්ටලට සම්මාදත්දිනයක වැරදිද. ඉති මේ සීමෝන් මුණ වැරද්දත්ද කරි! බලන්ඩකො පේතෘුස් කරන හැඩි. පේතෘුස් ඔහුට කතාකොට විසිවෙනි පදය. දෙවියන් වහන්සගේ දීමනාව මුදලට ගන්්ට නොඹ සිතු බැවින් නොම්බේ මිල්ල නුම්ඹ සමඟ විනාශවේවා. මේ කාරණයෙහි කොටසක්වත් පංගු කාරකමක්වත් නොඹට නැට මක්නිසාද දෙවියන් වහන් ඉදිරයෙහි. නුම්බේ සිත්ත හරි නැත්ත. ඒනිසා නුඹේ සිතේ කල්පනාව නුඹට කමා කරනු ලැබේ දෝ කියා බලන පිණිස. නුඹේ මේ දෘෂ්ටකම ගැන පක්ෂාතාපව ස්වාමීන් වහන්සේ ආඥා කර පන්න. මක් නිසාද නුඹ තිත්තකමේද පිතේද අයුතුකම නැමැති දැම්මේද සිටින බව. මට පෙන යයි කීවේ මා ගෙරේ යනෙ එස්සේමසේ පැනමක් නවෙේ පල්ලු යන්ද මනිනවා දැන් ක්‍රියා පහෙත් මංකිව්වනේ අන්න නයා සපීරගේ සිහි එකේහදිසේවත් අප පිේත්‍රු ලං ඉඳල තිබ්බන පේත්‍රෘෂ්ටකයි පාස්ට ොම සැරවෙන්්ඩපා අලුත් පිළිවස්ලන අලුත් ඇැදැහිලිවන්තයෙන්නේ ඒගොලන්ට කියලදන්න. ලිනි ැරණ වැරැද්ද කරන්නේ පහු කරන්න ඇතිවෙයි කියලා දෙන්න කෝකරුණාව කෝ අර පාස්ටටර්ග හදමත කෝ එඩගේරගේ අර ප්‍රේමයකෝ කියලා අපි කියයි කියලා ඉති මතරත්වය වගේදයක්. ඇත්තට මේ මනුස්සේ ඉස්සර කට්ටඩී ඉස්සර ලකුලොකු වැඩකර වැඩදාපු වැඩාරගෙනෙක් නැතුවස මුලු සමාරයාව වනිට ගරු කර කියන්නේ. ඉ මේ මනුස්්‍යය ගැමීමට ල් ඉන්න ලොුද. ට අද්ද කාලය වගේ නම් පිලිප් ඒ මනුෂ්‍යත්තක සෙල්පි අරං ඇැති දෙදහකට වැඩිය ඇරන් ෆිස්බුක් එකේ දාලා ඇති අරරර කට් අඩියගේ සාක්ෂය එයා ඉස්සර කරපු දේවල් ඒ ලිප්සුත්තරන් දාලා දැන් එයා මෙතන ඉන්න හැට දාලා එකයන්නේ මේ මන්තර කාරයකුගේ ගැලවීම අතීතයේ කට්ටඩියා වර්තමානයේ සුපාරංචි සේවකයා මාර මාර්ර නෝටිස් ගාලා පිලිප් ඇම තැනටම මෙයාාව ගෙන අන්ඩ ඇති අද කාලේ වගේන සෙල්ෆිය ඇරගෙනෆෝන් මේ වකරගන ියුටබි කදා ගැන එන්න කේස් ගෙනියන්න ඇති. ඉතින් ඒවාගේල් ලොකු ප්‍රසිද්ධ මනුස්සෙක්න ගැලීම ලබලයින්නේ. හරි ප්‍රසිද්ධඋනාටේ මනුස්සරසු ාරන්සේ ගැනනොත් දන්න ෑනේ. ටිකයිනි දන්නේ ඔය දන්න ටිකින්න්නේ ගැලේීම ලබලයින්න කොචරලකුද යන්ද නේද. ඉතින් දැ ේතෘුස් යොහන් ඇැල්ලා. ඒගොල්ල අමුතු දීමනාවක් අපි නො දැක තිබෙන දීීමනාවක් ඒගොල්ලු පාවිච්චි කරනකොට ඉතින් මේ මනුස්ෂ්‍යයට ඒ ගැන ආසාවක් කාපයක පැරැත්දන්ද. ඉති එයා දන්න ෑ නති ඒයා ඉස්සරට් අඩිය කාලේ යාළඟට මිනිස්සයිල සම්බඳන්දීල පේනහගෙන යනවා. ඉතින් එයාගේ පුරුද්ධ කැල්ලිදීලා මේ අිට මේකක් දෙන්න කියලා කියන්න. ඒ රද්ද නස කියල පේතෘුතු කියල්ල පාස්ටන සම්මාධ වගෙනවා මට අතේදේ මනාව ඇල න කියලා මට යාාත්ඥ කරනවාද කියන කොටඒක් වැැරෙද්ඩි නම්. පාස්්ට පේත්‍රස් මනාද කියන්න ඕනේ බ්‍රධමේන්්ඩ ඕම කරන්නිපා. ඕක වැරදික ලස්රට කියලා දන්නනේ මේ බනි නන පල්වියන්ට. අන්දකාල අපි කරමං මංකරාන ඔගුලමාව විතුරු කරයිද. චරිතය ගාතනය කරයි උට ඉන්නම් පල්්‍ය වෙනවාක් නීද. මේකට පසුබික් තියෙන මිත්‍රවරුණ මොකද්දී පස්සුබිම පේතෘුසක දැනගෙන හිටිය මම ඔග ලාපහු ගෙනියන්නම් එක රාජාවලිය දාහතට බයිබලේ තැන් දෙක මම්ක දගෙන එකක් මෙතන අනිත් එක රාජලිය දාහත එක රාජාවලිය දාහතයේ දෙවියන් වහන්සේ දඩුවමත් දෙනවනේද ඉස්්‍රයි ජනතාවට මොනවද ඒ දඩුවම අවුරුදු තුන්හමාරක් වහින්නේ ඔකුල දන්නවාද පරන්න ගිවිසු මේ උත්පත්ති පොත සිට මලාකි දක්වා. ඒ කාලෙ තුළ පැමිණියාහූ දඩුවම් වලින් ඉතා උගරම දඩුවම තමයි අවුරදු තුනක් වරෂාව නැති දඩුවම නොවගේ කාලෙේ ජල්ගැල්මක් ඇයිල මිනිස්සු ගිලිල මැරුුණක්. මැරුවා සොම් ගොනාවල ගෙන්දගන් ගිද්දර් වැටුුණා මිනිසු මැරුණ. ආකන්ගේ කතාව ගල් ගහල ආකන්ගේ මුළලු පවලු මර්ලම දැන්වා. ත ඔය වගේ විධ අවස්ථා තියන උග්‍ර දඩුවම් දෙනු ලැබූ අවස්ථා ඉශ්්‍රයිල් සෙනකටත් තර සර්පයෝ දෂ්ට කරල මැරුණේ ගණන් කතාවේ විස්සේ විසයකි. ති මෑන් අවස්ථාවන් වල ඔය දඩුවන් බලට අපට බයක් හිත නො ගින්දර වැටු ගල් ගා මරවා ර්පය දෂ්ට කල මැරු. ඉති ඒකාර ඒවනට ඒ වෙච්චර උගරනෑ දන්නවද. ඒ විලාවට වේදනාසාගතයි නමු ටක්ගල මැරෙනවා. මේ හම නෙවේ. අවුරුදු තුනක් ඉෂ්නෑලට වර්ෂාව නෑ කියන්නේ. ටිකටි ටි ටි වතුරර නැති වනාම ඒ මිනිස්සුන්ට එපා වෙනවා පනපිටිඉන්නවා නමු තර. මැරුුණගේ මැරුණට වඩා අන්තයි ච්ච රට දඩුවන් එකන්නේ නාණ්ඩබෑ මුණ හෝදඩබෑ වතුරදි බහයි වතුරනෑ ටිකටික තමයි තියෙන්නේ ඉතින් ඒ ම එපාම කරපු දඩුවමත් තමයි ඒ එක අර පණපිටින් තියාගෙන වදදිනවා කියන්න ඒ වගේ දෙයක් දෙනා සිතන කරරි. ඇයි. එතෙන්දි සිදුවෙච්ච වැරැද්ද අනිත් අවස්ථාවන් වල සිදුුවවෙච්ච වැරදිවලට වඩා වැරැ මොන අද ආහ පරජතුමා ගිහින් ඒත් බාල්ගේ කැන සිදෝන් ජතුමා ඒත් බාල්ග දුවව සරණපවා ගත්ත දැ ඒකර් ඉතින් අනිත් අයත් කරලා තියෙන ඉවැරැදද අය ඒගොල්න්ගේ දෙව්දේවතාවන් රූප වන්දනා ඉශ්‍රල් දේශය තුරට ගෙනාව ඒවන් අනිත් අය කරලා තියෙනවා නමුත් වෙන තැන්වල නොසිදුවනු එ තැන්දි පමණක් සිදුණු දේමුණක්දන්න අද ජෂවාගේ කාලයේ සහ ඩාවිද්‍ය කාලේ ඉස්්‍රයිල් වනින් තුරන් කරනු ලබ ලැබ අයිංකරණ ලද ඒ බාල් කියන දෙවයාගේ නමස්කාරය නැවත ස්්‍රයිල් දේශේතරට ගෙන ගනම නැවත්ත කමීන් එපා කරලා ධාපුක ආපහු ගන්නේ එක දැන් බල්ලෝ බයිබල කියලාගෙන බල්ලෝ තමයි වම ඇරපුද කණ්ඩ අපහු යන්න. වෙන සත්වූඒ වගේ ජරා බලු වැඩ කරන්න. බලු වැඩ කියලාපි කියනවන්නේේද. ඔක කෝමද පටන්ගත්ති කියර දන්නවා අපි දැන් ඕන ේට බල වැඩ කියල කියන්නේ. සිංහලායට තද වනාම කියෙන බලු වැඩ කර්ඩි පවයි ඒ කොල් පා දන්න බලු වැඩ කියල කෝොකට කියන්න කියලා. ඇයි බල්ලා අබරනවා බල්ලා එක කිය කරන. ඇත්තට ඕක ඒ කාලි කියන්න පටන්ගත්තිෙක් ඇයි දන්න ද සිංහල වෙනනිස්සු. බල්ලා වම ඇරපුදේ ආපාහුකාණවනින් ඒ ජරා වැඩිට විතරයි බලු වැඩ කියලා ගන්න. එකන්නේ දීප එක ආය ඉල්ල ලගන්නවා. ඒ වගේ තියාගන්න කියල දෙනවා හැබ පස්ස එක ගන්නවා. එතුට දීප එක ය ගන්න නේ ඉතින්මගේ කියල කියනෙකට බලු වැඩ කරන්නඩ ප හරද මක බල්ල තම ම ඇරපුුති ආයකගන්නන්නේ හොම තම පටන් ගත්තේ. ඉතින් ආහප තම වගේ බල් වැඩක් කරේ. තුරන් කරන ලද බාල් දෙවියාව නැවතවාරයක් දේශයට ගෙන ආපු බලු වැඩේ. ඒකට තමා දෙ වන්හසේ පුදුම විදිහ දඩුවුමක් දුන්නේ. දැන් මෙතන සීමෝන්ට සමාරයේ වෙලා තියෙන්නේෙන් තොේ වගේ වැඩ. මොනක් දන්නවද. ඉස්තර මෙයාගේ මායා මෙයාගේ හාස්කන් මෙයාගෙ මි දේවල් වලින් මිනිස්සුන්ව මෙයා පිනවල මෙයා හොඳ ප්‍රසිද්ධත්වයක් ලබලන හිටිය. දැන් මෙයා ගැලවීම ලබලා. ශුද්දවෙල න් මේ අට දන්න අරවා වැරදි ආ ඒකට යඩ යන්න නෑ දැන් පිලිපෙක් ඉන්නේ දැන් දෙවන්ස තුල ඉන්නේ බෞතිම බලඉන්නේ. දැන් පේතෘුෂ යොහන්තුලින් අලුත්ම දහිමනාවක් දැක්කාම දැ මෙයාට අර ඉස්සර තිබුණු ඒ ප්‍රසිද්ධත්වය දැන් ඕන වෙලා. ඒවා ඔන්න යකා ඕන්න එමයාාවන්න ඕන්න නමුත් ඉද්ද ලැබුණු අර ප්‍රසිද්ධත්වය. මෙ අට දැඟ ඕන වෙලා. දැන් මෙයා ඉල්ලකන මට මේ පැච හොඳ පැත්තෙන් ඒ වාටිකක් දෙන්න අර මටමයි නරවයිපා මේ වැටිකම්්බඩ දෙන්නඩ කිය මෙයා සල්ලි වට ගණඩයන සල්ලි ජීප එකවත් ඒකන මෙතර ප්‍රශ්නය මෙතර ප්‍රශ්නයගේ චේත්තනාව මුදල් දීලා ඒ බලය ඇරගෙන මේ අනිකං වැඩාර වගේ වැට පෙන්න්නටාහ. මිත මේකට තමයි සයිමනී නැත්තං සීමනී කියලා කියන්න ඉංග්‍රීසින් මේකි ාටමක් ඉග ගණඩුවන මිත්‍රරුනේ මුණ දන්නවාද සමහාරක්ක අය සේවයට එඩ ඉස්සල්ලා සමාරව දාලයිනෝ. අප කියකු සහරු කලමනාකාර රැකයා කරගන ඉද තින මිනිස්සුන්. යාගෙන මෙයා කළමනාකරණය කරලා තියනවා. ඒවා අදාලා මෙහටාව. නැත්ත හොඳට සල්ලි හම්බ කරපු එක්කෙනෙක් ඒවාතඇරලා සේවයටාව නැත්තං හොඳ ප්‍රසිද්ධත්වයයක් තිබුණ එක් කෙනෙක් ඒවා අතඇරලා දැම් මේකටආාව. සේවයට ාව. එනකොට එන්නේ කොමද කැටිල බිඳ ස්වාවිනිි ටමුණොත් එ බහන්සේහිටයනමට ඇති. ඒමන එද සය පටන්ගනකට කොහමද පටන්ගන්නේ සුවාමනය උබවහන්සේ වෙනේ මහුණ දෙයක් කරන්න. රුෂවිත් මං යනවා අවුවිත් මං යනවා කනකකා නොබි හරි බහන් සිුවනි ම ජීත් වඉන්නත් ලැස්සිති බැරඩත් ලැස්ි කරෙන්නේ මන අත්්‍යපා සේවය කරන්න තිබන ඇති කියෙනෙන්නේ. ටික කාලයක් යන්නකොට අර පරන්න දේවල් මතක් වෙනකොට ආසාාවක්කනවාොතැ අරමට යන්ඩ බෑ නමුත් එහිදී ලබාගත්ඒ ආකර්ශන ශීලි දේවල් සේවය තුළින් ලබාගණ්ඩාතන. අර කලමනාකරණය නිරතව හිටපු නිසා නිරතව හිටපු නිසා ඒ ආශාවතාම තියෙන නිසා මෙයා මෙයාගේ යටතන්න මිනිසුන්ට නික මැනේජර් පස්ට කෙනෙක් වගේ වැඩ කටඩ්ාදනවා බර්ග කර මේකර. සමමාර්ධීව ඇැතිවරු දැකලති දකල්ල එක මනේජර්ල වගේ මිනිස්සුන්ඉ වැඩගන්නවා ඒවගේ දවල් තම ගුල්ල කරන්න අප එකතු වෙලා වැඩ කරම නෙවෙයි බල කරපල්ල ඒවාගේ. ඉතින් ඒක තමයි නැ මෙතන අපි දකින්නේ. සමහරු සල්ලි ඕන් නෑ කියලා දාලා කණ්ඩ තිබ්බන කනවා නැතත්කමක් නෑ කියලේ නවා. නමු ටික කාලයක් ගිහාාම ඉස්සර සල්ලි තිබුන්නෝ ඒ කාලෙ මතක් වුනාාම ැ මේක ඇතුළේ සල්ලි ඕන උනාම මෝ පුද්දුම දේවල් කරලා සල්ලි මේ දැන් උපයන් දන්න සේවය තුළු සමාහරුම ඇම කෙනව නෙව සමහරු. දැන් ම මාග දන්න කට්ටය දන්නවා ඉස්සර මම ගයකි ඉස්ස ම සංග ත නැන තින් සිදදු කියන්න බලුවන් ගිර ගහන්න පුලුවන් දම නව ගන්න න න ලියේවල නිතින් හැබැයි මම ඔයඒ එකක රටවල් ගානි සබාන් ගාන ගන යනකොට කටය කියන මස සසිදුවක් කියන්න ගීතකවක් කියන්න මම කියන්නේ. ඉතා කලාතුරකින් මම දෙවන් වහන්සේගේ පෙළඹීම ඇත්ති වනොත් විතරක් කියනවා. ඇයි දන්නවද ආස නැති නිසා නිෙවෙේ ආස නිසා මට සින්දු කියන්න ආසයි. ගිතාර් ගහන්්ඩ ආසයි කීබෝඩ් ගහන්්ඩ ආසයි. ආස නිසා තමයි මං ඕෝක කරන්න ඇති. තෝකල ඉතරුණ මොකදහල ඔ ගියන්නේ ආසයි එනිසා කරන්න ු. හෙදන්නවාද. ඉස්සර ආසාවට කරන්නේ ඒවා අතඇරලනි යාවි. මම අස්සු හයේ සේවයට එද්දි මන් දෙවහන්සට කිවමුණවාද ස්වාමිනේ මම ගායක සංගිතනයේ ඔබවහන්සට මගේ තලන්ත දෙන්නම් මව පාච්චි කරන්න මං ඔොහන්සට ගීත ලියල්ල ගීතිකා ගානා කරලා දෙෙනස් කරන්න මට න්න. මට ඕනිෙක් බයිබල් ගුරුරේක්වියන් කියෝප මට ආත්මි ප්‍රාණිශරයයට තැම්මාරුුණ ඇයි. ඉගන්න ගණ්ඩ ආසම නැති පොරත්තමයි. පින් අඩ බෑ. ඉගන ගන්නවා ගැන මටනක වදකහ වගේ. එම ට ැ කියන දැ ගුරෙක්ම ගුරක්වන් කියන ොට ඉගන ග්ඩුවුන න ස්වාමෙන් මං හිදු කියගේ ඉන්නන්කෝ එපා. මං කියනදී කරපා. එතකට ැම් මම ගණවා නේද. මං දේශනා කරනවා නේද. ඔකුල් හිතනවත මං ආසාවයෙන් කරලා කියෙන නෑ. මං වගකීමෙන් කියන්නේ. මම ආශාවෙන් දේශනා කරන්න න්නත් නෑ. ආසාමෙන් උගන්නන්න න්නත් නෑ. ඒේක වැරදින්න ඒකට මට කරන්න දෙන්න. මට ආසම නොත්ගන්නාද සින්දු කියියන්ද. ගිටාර් ගණ්ඩල් නුත් අලු ජීතිකා ලියලා මේන්න මස්කාර කරන්නට ඒ වට තම ආස. ඒ නිසාම මෙතන්න මේ සීමෝන්ගේ කතන්දරේ බලලම මම පරිී සංගනා අනේ ස්වාමිනිෙ. මට අරවා ආස නිසා එව කරන්න යන්න. ඇයි සේවය ආස නිසා කරන්්ඩුව හොඳ නෑ උන්වහන්සේ කියනක කරණ්ඩෝනි. දෙඕෝකින් මම අදහස් කරන්න මමාෝරකී කරුපුොරක් කියන එක නිවේ හරිද. තාම උත්සාහ කරන බයිබලට හරින් අවරදු තිස්සකක් සේවය කරලා ඉවරයි. ඔය මැරෙන්ද ඔන්න මෙන්න තියෙනකොටත් හරිදියට සේවය කරලා මැරමුකෝ කියලා තනයි මම උත්සාහ කරන්නේ. මේ වයි අප පි ගල ගණ්ඩ ෝනේ. මට. පිට නිකං උඩින් බලකොට මෙයා මේ දීමනාවක්න ඉල්ලන්නේ සම්මාධමක්නේ දෙන්නේ ඔතර ඇති වැරද්ද මොනවාද වගේ තමා අපිට පේන්නේ නමුත් උතනෝට වඩා දෙයක් තියනවා අපි තෝකින් ගෙනගම මෙත්‍රරණම කියන්න ඔබ යම් දෙයක් අතැරල්ල ආවාද දෙවන්හස තුළ ඒ දේවල්වලින් ලැබුණු ලාබ ඒ දේවල්වලින් ඔබට ලැබිච්ච ඒ හපත් සේවය තුළ ලැබේ කියලා හිතන් හිතනනම් ඒ අයින්තරගන්ඩ එක වැරදි. සේවය තුොලා අපිට කිස්සිම දෙයක් ලැබෙන්ඩුන්නේ ලැබුණව ගැලවීමෙනෙන් තම සේවක රඩුවන්. සේවය තු තෘපතියට පත්වෙන් නනේ කවුද අපේ දෙවියන් වහන්සේ විතරයි. එතකොට ඊට පස්සේයා එහමකි වහම සීමෝ කතා කලා විෂහතරෙන් පදය කියනවා නොඹලා කිව්ව දෙන් කිසිවක් මාකරා නොපැමිණන පිණිස මව්ද දෙස ස්වාමීෙන්න් වහන්සේට යාඥා කර පල්ලාඒ කිවේ. පසු දැයිනයි මනසයක්. පෙත්‍රු සේම කිව්හමට පසේ මනස කියැන හරි හරි මංගෙන යාාඥා කර ගණ්ඩ කියලා. ඊට පස්සේ මේ එබැවින් ඔහු සාක්ෂිදී දෙවියන් වහන්සගේ වචනය කියාදුන්නයින් පසු. ලීමට හැරිය අද්ද සමමාරියයාන්ගේ බොහෝගම් වල සුභාරංක්ශය ප්‍රකාශක ලෝය දැමිත්‍රනි අද පාඩම හමාර කරන්න කලින් මම ලස්සන කතාවක් එ ඉර කරන්න මේ හටුවවෙනි පරිච්චේදී තියන රස්සන කතාවක්. මේකත් ඔබ න්න මේ කතව නොතික සැඟවී තිබෙන සහරලයව මකට කියන්න හොඳේ දැන් ජෙරුසලමේද යුදයවේද සමාරයාාවේද ඊට පස්සේ මුළල් ලෝකීද ලෝකම ක්ෂිකාරයෙන් පෙනවා කිය න ස්වන්සකක අටි ක්‍රියා දැන් දැන් අප බැලවවා යුරුසලේමට සුභාරංචය ගින් ඉවරයි එතනින් යුදයාවට ගිය එතරින් සමාරියාවට ගිය දැන් සමාරියාවේ පේතරුසි යොහන් පවා ඇවිත් මේ වගේ සස්ුභාරංචිම දේශනා කළ ගිය දැන් දැන් එක හරි ඒතුන හරි. දැන් ලෝක අනිත් දැන්වලට ඇන්ඩෝන. හොල් දැන් අද ඒකාලි බයිබල් කාලේ ලෝකේ දක්කුණු එකනේ බටහිර පැත්තේ දක්කන්නටමවැඩ තියන සීමාව කොහේද කියලා එතිෝපියාව. මෙහ පැත්තේ ඉන්දියාව අර පැත්තේ ඇතිෝපියාව. ස්තර්පොතේ පළවිනි පරරිචේදේ පලවෙනි පදේ බැලුව ඒක ඔගුල දැකගන්න පුළුවන්ගේ රටවල් එක තිබුණ ටල්ල එකෙසේ විසි හතර කොහෙ පටන් ගන කොහෙ ඉවර වනාද කියලා. ඉන්දියාව සිට කුෂ් නැත්තම් එතිියෝපියාව දක්වා. එතකරදැ සු භාරංචය මේ පැත්තක කහටද අන්ඩුවෝන එතිියෝපියාව වෙන යඩුවන අපි දන්න ඉතිහාසයේ ඉන්දියාවට සුභාරංචය ගෙනාව කියලා හඳ දැන් ඇතිෝපියාවට සුභාරංචයේ අන්්ඩෝනි කොද යන්ඩ යන්නේ සමාරයවෙ න්ඩෝනි බලාගන්නඩ ඔන්න විසි හැවිනි පදේ. ඒත් ස්වාමීන් වහංසක දූතයෙක් පිලිප්ට කතාකොට නැගිට දකුණු දෙස යෙරුසලේමේ සිට ගාසාට බහින පාරට පල යන්නේ කිවීය. කාන්තාර පාරක්්‍යය. ඔහු නැගිට ගියේය එකල එතිෝපය රට වැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තාාවද. ඇගේ මුල්ලු වස්තුවේ බාණ්ඩාගාරිකවුද නපුංසක වූ එතිෝපියෙක් නමස්කාර කරන පිණිස ඉරිසලයෙන්ට ගොස් ආපසු යන්නේ, සමාගේ රථයහිද අනාගතවතරූ යසායාගේ පොත කියවමින් උන්නේය. මිත්‍රනි පස්සේමන්තාවව පදටිකක් කියන්න දැන් එතිෝපියාවෙන් ජෙරුසලීමට නමස්කාර කරන්ඩ ආවා නපුංසකෙක්. ඒ නපුංසකයා බලතල ඇති පුද්ගලයෙන් දැන් ඒ කාලේ රජවරුන්ට හිට ඉටයනේ. බිසව කියැන්නේ රැජින හිටියා තවන්නේ සමහර රජවරු බහුභාරියාවන් ගත්තනේ. බහභාරියාවන් විතරන්න උපාරියාවනොත් ගත්තා. ඉතින් භාරියාව භාරයාාවන් උපභාරියාවන් කිවවාම ඒ ගොල්න්ට උදව් කරන්න තවත් ගෑනුත් ඒගොල්ලො තියන් හිටියා. එසකොට රජමාලිගාවල ට එක පැත්තත් ඒ පිටිම පිරිමින් යන්න තහනන් පිළිමියකොට අන්න ලුවන් රජතුමාට පමණයි කියන පැත්තක් තියනවා. දැ ඒ පැත්තට මේ යන්ඩ නපුන්සකයෝ තයන් හිදිිය ඒ කාලි රජවරු. දැ නපුන්සකයෝ කියලා කියනකොට මිතරුණී ගොල්ල ගැෙන අපි නිකම් පාත්ලේ සබි බරන්ඩ නරකයි. ඒගොලොත් මිනිස්සු. දැන් ඇත්තට නපුංසකයෝ ගැන මනං ගවේෂණ කරලා නෑ. ත් කියවලා තියෙනවා මගේ ගැන පොඩ්ඩක් කියල බල තියවා මොන වගේ අයද මේ නපුංසකව් කියන්නේ කියලා. එක මම දැනගත්ත දේ තමයි ලිංගිකව විතරයි එගොල්න්ට අඩු පාඩුවත් තියෙන්නේ දන්නවන නපුංසකක කියන්නේ ගෑනුත් නෙවෙේ පිරිමිත් නෙවෙයි ඒක විර ඒගොල්ලන්ගේ දුරුවලතාවය ඉතින් ඒගොල්න්ගේ මොල්ේ ගොල්ලන්ගේ ශාරීර්ක හැකියාවන් ඒගොල්න්ගේ තලන්ත හැකියාවන් අනත් මිනිසු වගේමයි නපුන්සකයන් අතු අතර හොඳ ගායක ඉන්නවා. හොඳ මේ මොල්ලේ ඇති අය ඉන්නවා දැන් බටහිරරටවල්වල. ඒගොල්ලන්ට සම බලය අධිපත්්‍යය ලබාදීලා තියනවා මිනිස්සු අනිත් අයත් සමග. ඉති ඕනම රැකියාවක් කරන්න පුළන් ගොලන්ට අධ්‍යාපනය ලබාගන්න පුළුවන් හොඳ විදිට ඒගුල්න්ට සැලකිල්ල ලබාදී තියන. ඉන්ඩයා මේ අප අසල් ැසි නටේ මෑතකදීදම් ඒගොල්ලන්ට විශේෂ සැලකිලි ලබා දෙනවා ඒගොලන්ට රජයෙන් පවා එගොලන්ට වැඩමුලූ තියලා වැඩ පිළිවෙලව ලෑස්ති කරලා එගොලන්ට සමාජයේ ත් හො තත්ත්වන් ට එඩ එගොල්ලන්ට උදව කරන ැ අපේ ලංකාවේ එවැනි තත්ත්වයක්තාම නැබැන් අපි අපි ගන්නාව. නන්තප්‍රමාණව ඉන්නවා නැතුව මෙේ. අපි දකින්නේෑ. ඇයි? අපේ සමාජයේ ඔයගවරයේ වගේ අපපුන්සෙක්ව දක්කම ඉතින් මිනිස්ුනික එ ධ්‍යනක මුතු විදිහල බලන්නේ. ඒ ඒ නිසාම ඒගොල්ලෝ අ පිරිමි වගේ නත්තන් ගෑනු වගේ ඇඳ කිය ඒගොල්ලො ඉන්නවයිඉතිං එච්චර පෙන් නෑ. හැබැයි? ගොල පුන්සකයෝ කිවා මුු හිතන්ටප ගොල්ලන්ට මොලි නෑ හැකියාව නෑ එහෙම නෙවේ අර ලිජික පැත්තේ විතරයේ ගොල්ලන්ට අර අඩුපාඩුව තියෙන්නේ නමුත් ඒ ගොල්ලන්ගේ සමහර අය හොඳහොඳ වැඩාරලා ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා නපුංසකේ නමුත් ඒ මනුස්සේ ඇතිෝපියාව අ කන්දාගේ කියන රැජ්ජින්නගේ මුලාදැන අමන්ත්‍රීවරයාමයා. ඉතින් බලතල ඇති මනුස්සේ. මෙත්තුමා ජෙරුසලේමට ආවේ නමස්කාර කරගෙන යඩ ඇයිඒ යුදෙක ඇත්තන් ජෙරුසලමට එඩුව නෑනේ මොකද ඉති්‍යෝපියාවටසාලමොන්ගේ කාලෙන් දම්ම යුදෙවෝ ගී හිටියන. ඉතින් ඒ යුදෙව්වට ජෙරුසලේමට ඇවිත් නමස්කාර කරනකොට ජෙරුසලයමන නං ප්‍රේරිතයන් හිටියේ ඇයි පේතරු යන් බර්තලොමුස් අන්ද්‍රේස් යකෝප් යුදධ මේ අය පාවිච්චි කරලා දෙවියන් වහන්සේ මේ එතිෝපය නපුන්සකට සුභාරංචි දේශනා කරන්න තිබබන්නේ මේ ජෙරසලේමටෙ ඇවිල්ල යන්නන්නේ මේ බල දැ ගොල්ලු සිතයමක් දිහ බලන් හිටියන එතිෝපියාව තියලන අප්‍රිකාවේ පල්හැ ඇත්තේ හොඳේ අප්‍රිකාේ පොඩ්ඩ කරන්න මැද වගේ දැ ගාසා තියෙන මෙතන ජෙරුසලයම තියන්නේ මෙතන සමාරියාව තියෙන්න්නේ මෙතන දැක්ශ දක්මන් වහන්සේ කියවා ෆිලිප්ට මේ ඉදං උඹ පොල්ලහාට ගිහින් ජෙරුසලේමත් පහුකරගෙන ගාසාාවට යන අර කාන්තාර මාර්ගයට පලයන් කියලා. ඉතින්ද මේ ජෙරුසලේමට ඇල්ල යන හාදයටට ජෙරුසලේ දීම ප්‍රේීරිතයන් තිබා නිසුපාරංක දේශනා කරන්නට. මේ පිළිප ඒදන්ෙන්ට ගනි ප්‍රේරිතයන්ම ජෙරුසලයම්ොල ඉන්න ිිපට වඩා ප්‍රේරිතයන් බලවත් නනේ සමාර්රියාවේ ඒකනෙ දැක්කේ ෆිලිප් මොන්න තරා හස්ක කරත් හර පේත්‍රස් යෝහන් ආපුහමණේ ශුදාාතනාන් වහන්සක ආදේපේ ලැබුණි නේද. ඉතින් පිලිප්ට වටා බලවත් ප්‍රරිතයන් ඉන්න ජෙරුසලීමට ආපු ඇවිල්ල යන මනුෂ්‍යයට ඒ ප්‍රේරිතයන් ලවා සුභාරංච දෙන්නේ නෑ? සමාර්යාාවන්න පිලිප්ට කියෙන උඹ ජරුසලේමත් පහුකරගනකින්. ර නු හැිය අම්මියන් කියල ඇ. අරකයාට ජෙරුසලයම යුදාව සමාරියාව මුල් ලෝකතට ජෙරුසලය මෙ යුද යුදයා සමාර සමාරයාෙන් මුළු ලෝකටම. ඒයි සමාරයාෙන් එතිෝපියාවට සුභාරංචිය ගෙනියන්ට පිලිප්ව ඇර තේරනද මේේ ම. ගන්නනදී තමයි මිතවරුුණී අපි කොහේ ඉඳලා හරි සේවය කරහනම් හරි කියලා කියනවා අනේ දේක වැරති. අපිට දෙවියන් වහන්සේ කියනය කියන තැන ඉඳන් කරන්ඩ ඕන. මට පුළුවන් ඕනම බයි්බල ස්කෝල එක ගිහිල්ල ගුරුවරේ කැටින සේවය කරඩ. මට පුළුවන් ඇමරිකාවේ ංගලන්තයේ නම බටහිර නැත ගුඩක් රටාල්වෙලින් එකකට ගිහිල්ල සභාවක් කරන්න පුලුවන්. නමු මම බලන්ඩෝනේ ස්වාමනේ මම කොහෙ ඉඳන්ද මේ සේවය කරන්ඩ ඕනේ දෙවියන් වහන් සිකිය අන් ෝනේ කහ ද සේවය කරන්න ඕන කියලා. කවුරුඒ නපු උන්සකයායට සුභාරංචය කියලති බත් මනුෂය ගැලමීමටේ මකදේ මනුෂ්‍ය ැනත්ත බ්ගම කියෙල දෙදන්න ඒ මනුෂ්‍යය ඒගේ මනුෂ්‍ය. හැබැයි දෙවියන් වහන්සේට ඕන වෙනවා උන්වහන්සේගේ සැලැස්ම පරිදි පිල්ලිවෙල්ලාත්මකව වැඩ කරන්ඩ එනිසා ඔබ කොතන්න ඉදම් කොයි සභාාවතුල ඉද කුමල ආකාරයේ සේවයක් කරන්න ඕන ද කියා දෙවියන් වහන්සේ නිගර්මණය කරලා තියෙනවා ඒක හොයලා බල්ල ඒ සේවය කරන්න එයා කරයි මෙයාකර ද පිප් තන ම ඉඳල තිබන්න මේයෝගුණනක් දන්න නෑනේ ංක ස්වාමයයේ මම මේදන් අර්හ අන්ඩු උන්නෑ මට වඩා හොඳ පස්ටරලාහං යෙරුසලමෙන් ඒගොල්ල ලම දේශනා කරන්නකෝ කියලා කියලා. හැබැයි පිලිප් කීකර වෙලා යනවා. ඉතින් නපුංසකෝ කොහොම හැසිර නොවක ොල දන්න ද ම සමාරයමන් ගුල්ල පොඩ්ඩක්මං කියලා දෙන්න ඉතින් ඒක හිතන්ෙපම මේ ගොලන්ට සර්ධන් කරනවා කියලා. පු සකන්ට සර්ධන් කරන කිරීමවත් අපහස කරන එකත් නෙවෙයි නම ඔගොලන්ට කතා තේරුම් ගණ්ඩ ම පොඩ්ඩක්කෝක කියල දෙන්න හොද එතකොට දැන් මෙයා කියවගන යනවා යා ප මෙයා කියවෙන යවා විසි අටවෙනි පදය තමාගේ රථේ හිද අනාගත වත්ර වූ යශයාගේ පොත කියවමින් උන්නේය. එවිට ආත්මය අණන් වහන්සේ පිලිප්ට කතාකොට නුඹ මේ රථය ලඟට ගොස් එක්වයා නැයි කීසේක. පිළිප් ඔහු ළඟට දිව ගොස් අනාගත වත්රූ යශයාගේ පොත ඔහු කියනවා අසා. නුඹ කියවන දේ නුඹට තේරෙනවා දැයි ඒ ඇසුවේය. දැ මෙතන මෙයා කියවගෙන යන්නේ ඒසායා පනස නමෙන් හරිද. බලන්ට මේ මනුස්සය කියවගන යනකොට හයිෙන් කියවගනය නහිමීට නෙවෙේ. හයි මොකද ඒ රථය ලඟට දුවගෙන ආවා මෙ පිළිබ මේ අට ඇහෙනවා රය කියවන්නේ එක දැන් කොහොම දනද රථය. අස්පයෝ හතරක් මේ පැත්ති දෙකයි මේ පැත්ති දෙකයි. ඒ අස්පයෝ හතර දෙනා ලංගින් කලු කාප ඉතිෝපයාන කාපිරියෝ දෙන්නෙක් මේ පැත්තේ කායපිරියෝ දෙන්නේ මේ පැත්තේ උනුත් ඒ අස්පයන්ගගේ වේගට දුවනවා. හොඳේ එතකොට මෙයා පිටිපස්සෙන් රතය රිය දුරා ඉසරහ ඉන්නවා මෙයා මේ පිටිපස්ස කටස ලොස්සන කොට සහිදගන මෙ එක කියෝගෙන යනවා. පිටිපස්සෙන් සොල්දාදෝකීප දෙන එගොලු හිමීට දුවගෙන නවා ඇතින් ර මිනියෙක් දුවගෙන යන්න පුළුවන් වේගෙන් තමා රථය යන්න කඩ්ඩාගෙන යන්න හොඳේ. එතකොට පිලිප්ව කාන්තර්මාර අව්ව සැරත් ඇතිනේ ඉතින් දෙවනාන්සේ කියවා ඒ රතයත් සමඟ එක්වියන් කියලා ඟ දුවනෝ. තර දුවනකොට අහනවා මේ කියවන එකට තීරෙනවද කියලා. එතකොට තික්තිස් එක්විනි පදය. යමෙක් මග පෙන්නෝත් මිස නැත්තම් මට තේරුම්ගාන්ට පුළුවන් කොහොම දැයි කියයා රථයට නැගී තමා සමග ඉඳගාන්ට ඔහු පිලිබ්ගින් උද්දක්ම ඉල්ලුවේය මේ ොහමදක කියන්න ඇත් ඉති මේ කියෝගෙන යන ඉතින් මෙ හෙම කියෝගන යන්නොට පිලිප කතා කරනට මෙම බලන්න ඇති හමට ලන්නේ කොල්ලු නේද. තකොට යහන මෙවා කතා කරනක කියවනිෙක වට තීර වාොද. කවරු හරි ට පැහැදිි කල උන්නත්ත මට තේරන්න නෑනනි කියල ඉදිර කියලා. ය නැගල එඩකොම මෙතන ඉදගඩ කොම ඉට දෙන්න. තොර පි බෑබෑ කියන්න උදක්ම ඉල්ලුව කියන්න බලග කමන්න එන්ඩ මමන්නේ කියන්නේ. ඉද කියලා ඉඩගණ්ඩ කියනවා. මිත්‍ර මෙතන මෙතන තවයිකල් තියනවා. මේ මනුස්සේ ඇයුවි නෑනේ ඔහේ කවුද කියලා. දැ පිලිප් ඇයිල්ලා මේ ඇස්කුස්මි මම් මේ පාස්්ටකනෙක් මගේ වවැංජ සිතවරයෙක් මගේ මේ අයිඩියක පින්නු විනෑනි. නමවත්කිවි නෑන පාඩුව දුෙන ඇඉල්ලා මේ කියවන්නේ එක ඔහෙට තේරෙනවාද. කියනකට මේවනුෂ්‍යම බලවත් පුද්ගලයෙක්න මේස බල ඔය කවුද අ අරවි්‍ය හන ඔය කවුද ඒවාහර හන්නබේ ඇවිනෑන. කෙනෙින්මගේම හිකවරුමට තේරු ක නැත මටක ොමද තෙරෙන්නේ ඔයා ඉන්නකෝ ඇයිල්ල තේරුම් කළ දෙන්නකු. ඇයි 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 මිත්‍රවරුණ පිලිප තුල මකදත් තිබා ඒක මතු පිටට පෙනවා. මෙ වර්ස සමාරයා ඉඳන් මෙ ආවේ. මෙනිිය ආේ බෙබ වායු සමීකරණ කාර්ය එක නෙදේ. වායු සමීකරණය කරපු කාරයෙ එක ඇවිල්න්න බෑල නිකගර ෆ්‍රේෂ් පෞඩ්ඩර්ම ාපු මූුණතියක නෙවේ සමාරයා ඉඳං ඇවිතක නරේ ඇවිල්ල මේ දැන් දුවකර එනකොට දාඩිය පෙරාගෙන්න්න නික අරවල් ූරයෙක් වගේ මිනිියක් දෝගන ල්ල කිවන එක තේරවද. කියලා අහන කොට ඒ දාඩිය පෙරාගෙන දූවිලි කාපු ඒ මනුස්සයගේ මූන මේ නපුංසකයා බලන්න කොට්ටාත් මොකක් දූවිකත් දැක්කා. කද්දවි එකත් ඇැක්කා ඔහ කවුද කියලලා ඇහවි නෑ හෙට මේක දන්න වද කියලා ඇහුයි නෑ. කෙලිම් ආරාධන කරනවා ඇැගිට ළඟ ඉඳගෙන මට මේක පැහැදිලි කරලා දේඩ කියලා මිත්‍ර වරණින් මෙ මේක දේවදාසයෙන් තුළ තියෙන්ට ඕනේ කියල මං කියන්න තියන්න වා කියල මං කියනවා. අවංක දේවදාසයකට හෝ දේවදාසයකුට. මේක තියනවා. දැ මට සමහර අවස්ථාවන් වල මාන්තුල තිබෙනවා කියලා මට ඔප්පු වෙලා තියනවා. දෙදහස් සහතේ මැයි මාසේ මවයි. පාස්ත රජා පා්‍රද ස්ටිවන් ක අපි තුන් දෙනෙක් අත් අඩකොට ගත් තලාතුවය පොලිසිේ අපි නොකරපු වැරැද්දකට බොරු චෝදනාවක් නිසා. එතා රෑ අපි අත් අඩකෝට ඇරගෙන ඒ පොලිස් ඕනේසි මහත්්‍යයා මට කියනවා මේ වයාාව බලනකොට මට මොනවාද වෙනවා ද මහ අත්තටට ඇරගෙන මංචු දැම්මි නෑ නමුත් අත්තඩකොට ඇරගෙන. ද හට ි දුන් ද සාාව දිරිපත් කරණන්නඩ යනවා. හරි දැන් අපි කුඩුුවේද අ්ඩෝනනි. දැන් ඒ ඔය ඇසිපාත්ය කියනවා. මේ ඔ බලනකොට මොකක්ද එකක් තියෙනවා. ඔය ඇත්තට කවද මංකිව ඉතින් අ ම තමාර ෙල්ලුඩ් පාස්ටර් මන් තමාව මේක් රා කියලා බොරුවට චෝදනා කරලා තියෙන්නේ කියලා. අනැනනෑ ඒකමන් දන්නවා. හැමැයි මොකන්දූ තියෙනවා. මට බෑ ඔයාව පොලිසිය. කැනෙ කුඩුවෙත්්‍යයාගන්නඩ බෑ පොලිසිත්තියාගඩ බෑ මං නීතිය කඩාගෙන එක දෙයක්ක රන්නඩ යනවා මොනවාදී ඔ න්ඩ වානත් ඇරගෙන අඩ වාන වානෙත් අත්තර්ග හොට ඇරගෙන වානෙත් ඇරගෙන අඩ හැබැයි උදේ හත වෙන කොට මෙතන්ට පලිස් එන්ඩ ඔයා ආවි නැට්ටං මගේ රස්සාාවම ට යන ඇයිි වන්ුසේ මේම කරන්න කියලා එති ඒවාගේ අවස්ථා කහිපයක්ම මගේ ජීවිතය වෙලා තියනවා සමහර මටකද දන්න ඇවාතුල මුණවාදෝ තියනවා කියල කිය ෙන මිතරුුණ මේ මන්තුල නෙවී. හැම දේම දාසෙක් තුලො මේක තියනවා. අපි තුල තියන ආලේපය අනෙත් මිනිසුන්ට පීනෝ. සමරට ගොලට තේරෙන්නෑ මොකදකොට දකින්නේ කියලා. න කද්දුව එකත් දකිනවා. අමුත්තක් තියනවා. ඕවුනි. අපි තුළ ශුදායන් වහන්ස ඉන්නවන්නේ. අපි දෙවන් වහන්සේගේ දාසවන. මිනිස්වබියෝ ගරු කරේ නෑතත් ඒේසු වහන්ස කියනවා යමෙක් මට සේවය කරනවන මගේ පියාලාන් වහන්ේ හොට ගරු කරයි කියලා. ති ඒ වගේ අයන ඔබ සේවය කරන පුද්ගලික්න දැන් අපි බරන පිළි කෞුද. පිරිතිකුත් නෙවේ. අපපෝස්තලවරේක් නෙවෙේ. අනාගත වතුරරෙක්නේ කවද අර ස්ථේෆන් නෙක්ක. මේසේ කෑම බෙදපපුෙක්කෙ ඕක මතකතියාගණ්ඩේ දෙන්න ගැනතම අදම මේ හට වැනි පාඩ මෙම උොගන්නන්නේ. මේසේ කෑම බෙද පුසේවය කරපු ස්ේෆන්ගේ ම මොල්ල ව ඒොල මොවාදලු දැක්කේ දේව දූතයකුගේ මූන වගේ දැක් අලු. මේ මනුස්සවගේ මූුණ දැක් හාම එතිෝපිය නතුංසකයා ගොඩවැෙන්ඩලු ඉඳ ගණ්ඩලු කියලා දෙඩලු දන්නේවත්නෑ මේ හාදය කවුද කියලා. අන්නඒ තමමා ආලේප මිත්‍රෝරණි ඒ ආලේපය ඔබට තිබෙන ඔබ සේවකඉක්නම් සේවිකාවක්නම්. ඒ ආලේපේ හැසිරෙන්ට මතක තියාගන්ඩ මිනිස්සුන්ට පේන ඔබ කවුද කියල එනිසා ඔබ කතා කරනකට ඔබ දේවල් කරනකට ඔ මතක තියාගන ඔබ මේවා කරන්නඩ. ඉතින් ඔහු විස්තිස් දෙවෙනි පදය ඔවු කියවමින් සිටි ශුද්ධ ලියවිලි කොට්ටාශය නම් හසේ බැටලුවෙක්කුමේ මරණයට ගෙන අනු ලැබ බැටලු පැටවෙක්ක උගේ ලොම කපන්නා ඉදිරිපිට ගොලුව සිටිනාක්මෙන් තමන් මකය නාරින සේක කල මේ පරණ කිිෂමෙන් කතා කරනවා. ඉතිං ඒක ගැන කතා කළ නපුන්සකයා පිලිප්ගෙන් විචාරමින් අනාගත වත්තුරු මේක කියන්නේ කා ගැනද. තමාම ගැනද නොහොත් වෙන කෙනෙක ගැනදැයි කියන ලෙස නොමෙන් ඉල්ලමේකිීවේය. කියන එයා කියන්නේ ගැන නැතම වෙනෙක් නෙද ගැන දෙ කර තකොට පිළිප් තිස් පස්වෙනි පදේ එයා කියලා දෙනවා ඒසුස් වහන්සිේ ගැන. දෙදහස් හතේ අපි මෙහින් ක්ඩායමක් ඔර ස්සාාවට ගිහි හිටිය. ඔරිසාල කොරා පුට් කියන ප්‍රදශයට අප ගිය අපේ වියදමෙන් හෙල්ල ලොකු සුභාරංචි රැස්වීම් තියන්න ගියා එතින් අපේ සභාමෙන් කණ්ඩායමක් ගියා. එතින් ඒ දවස් තුනක රැස්වීමේදී ගොඩක් අයි වාව අන්තිමදවසේ ලයිටුත් නෑ වහිනවා මිනිස්සු ඇස්සේ හිටියා මේ දේශනාහගෙන ඒ දවස්තුන මම දේශනා කරේ සුභහරංචියය පරණ ගිවිසුමේ තනිකර පරණ ගිස්මේ. එතකොට අපික හිට පවාස්සේ ඉදිකමට කිව වාස්ට මේ පලවෙනි වතාවට මම දැක්කේ පරණ ගිවිසුමෙන් සුභහරංචිය දේශනා කරලා මිනිසු ගැලවිීමට නක කියලා. මං කිව්වා. නෑ. පාවුල්ල ස්තේපල්ල පේතරුස්ල සේරම දේශනා කර පරණ කිිවිසුමේ මන්නේ කියන්න කැනති පරණ ගිවිසම ඕන්නෑ අලුත් කිියුම විතරයි ඕන කියර සමහරු කියනවනේ. මේ බලන්න පරණ ගිවිසුමෙන් කෙෝප පදයක් මුල්කරගන මෙතන පිලිප් දේශනා කර පහම අර ලොක්කා ගැනීමට නවා. එ හනවා පිලිප වදශම ැන කිවිිනෑ එයා හන එවිට මේ මෙමතාරයිෙන් පස්සේ තිස් හය ඔහු මාර්ගයේ අදී වතුර තිබෙන ැන තැනකට පැම පැමණනාහ නපුංසකයා කතාකොට මෙන්න වතුර තිබේ බෞතිශම කරනු ලබන්ට මට කවර බාධාවක් තිබේ දැයි කියා රථය නවත්තන්ට අන කළේය එවිට පිළිප්ද නපුංසකයාද දෙදෙනාව වර ැස්සෝය පිළිප ඔහුට ඕව බෞතිස්ම කළේය ඔවුන් වතුරෙන් ගොඩි නැගුණු කල ස්වාමින් වහන්සකේ ආත්මයනෝ පිළිප රැගෙන ගිය සේක. නපුන්සකයා තවත් ඔහව නූදුටුසේක මක්තිිසාද හු ප්‍රීතිවෙමින් තමාගේ ගමන ගියය. නොමුත් පිළිප අසතෝයේදී දක්නා ලද්දේය ඔහු කායිසරියට එනතෙක් සියලු නුවරවල් මැදි නියමෙන් ස්ුභාරංචය ප්‍රකාශ කළේය. නපුන්සකයා. පරණ ගිවිසුම පැහැදිලි කරලා පිළිප් උගන්නවපුහම හනවා. ඉතින් මේකයා කියන්නේය කැනදෙනන තන් වෙන කෙනෙක් ගැදෙන. ඉතිං පිලිප්යාට හිතුවාහස ගැන දේශනා කරනවා මෙ පිළිගෙන හිටපකම කාන්තර මැදන හිටපකම වතුරතියන තැනකටපම කෙන ආන අට වතර තියෙන ඉතින් බෞතිස්ම ගැඩ පුලුවන්මට. අනේ බාධාවක් නෑ කිව දෙන්නම බැස්ස නපුංසකට බෞතිස්ම දුන්න දීල ඔුටාව විතර පිලිප්ව සුංගල අරගෙනෙක අශෂදත්මන් හන්සේ වෙන තැනකට. නපුදුසක ප්‍රීතියෙන් යනවා. මිත්‍රවරණ පරරන්න ගිවිසමෙන් තමයි. ලදගි විසුම් කාලේ සුභාරංචි දේශනා කරේ. පේතරුස්ගේ පලිවෙනි දේශනාව මතකත මන් කියල දුන්නවා. යවල් පොතින් දෙවැනි පරිච්චීදේ හතලස් අටවෙනි පදේ දම් පනස් දෙක වෙනක ඒින් දේශනා කරා. ඊට පස්සේ පේතරුස් මන්ත්‍රන සභහට දේශනකර දේශනාව ගත්ත පරණග විසුමේ ස්තේෆන්ගේ දේශනාව ගත්තේ තනිිර පරණකි විසුමයි. මෙතන විලිප්ගේ දේශනාව යසය පනස්රමේ පතතිකයි. එකින් දේශනා කරා. පරණ ගිවිසුමට ඊෙත් අද හෙටත් සදා කාලටම බලය තියලා ඒක දෙවන් වහන්සේ වචනේ අලු ගිවිසුම වගේ මේකද්දවන් වහන්සගේ වචනය ඕොක මතක දියයාගන්න හොඳයි ඉතින් මේ වෙනකොට අපි බැලුවේ පිලිප්ගේ සේවය සැසරියාව කෙසරයා කලාක කියන්නේ සෙසරියාවට ඕක තියෙන අද වර්තමාන තෙලාවී සහ හයිෆා අතර් තානයා පව් කරලා යනකොට සිසරයාව තියනවා ඉතිං ඒ පලාතට ඔහු සේවයට ගියා. ඒනම් මිත්‍රනි දැන් අපි පස්වෙනි පාඩම අපි ඉවර කරනකුට අපි අටවෙනි පරිච්චේදට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒළඟ පාදම අපි පවෞතුමා ගැන බලන්න යන සෞතුමා පාවතුමා හැටියට ගැලවීම ලබප එක කොහොමද කොහෙදිදක වුණේ ඉතින් ඒ දේවල් අපි බලන්ඩයනවා ලබන පාඩම පස්වැනි පාඩ මේ මම ඔබට නව ස දහවෙනි පරිච්චේද දෙක උගන්නන්ඩ මම එනවා එනිසාඒ පාඩමට එනකොට කරුණා කරලා ක්‍රියා නමය සහදාය කියවගෙන එන්ඩ. එහනම් අද අපි හයවෙනි පරිච්චේදේ මුල්ු හරිය ඉඳං අපි බලාගෙන එනවා හත්වනි පරිච්චේදී ස්තේෆන් කිෙ දේශනාව බැලුව අටවෙනි පරිච්චේදේ. සමාරියාවට සුභාරංචය ගිින් එතනින් එතිෝපියාවට සු හරංචි ගගේිය පාකාරයක් අපි බැලවා. ඒනම් YouTube බයිබ විද්‍යාලයේේ ක්‍රියාපොතේ පාඩම් අහතරයිනි පාඩම දයැන් නිමාවෙනවා දෙව අහසුපට ාශිනවාද කරන සෙක්වා පස් වනි පාඩමේ හැම්බෙමු.